समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्से सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता धम्म सवन कालो अयं बदंता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बहो देवा मनुस्साचे मंगलानि अचिन्तयुं आकंकमाना सुत्तानं ब्रूहि मंगल मुत्तमंति श्रद्धावंत करुणावंत पिन्वतुनि पिन्वतियनि ओमान देशयट लंकावें पमिनिला तमन्गे जीवनोपाय सिद्ध करगन यमिन तमन्ट इडक अवस्थावक अवसरयक लबिन मुहतक तमन्गे आगमानुकूल वतावत सिद्ध करगनीम संदहा सैम दिनागेम कैपकिरीम तुलिंग इदिकरगान्नट यदुनु මේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ළඟට පැමිණිලා සෑම දිනෙකම වාඩි වෙලා තැන්පත්ව බලාපොරොත්තු වෙන්නේ අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි පැතිරුණු මහා කරුණාවකින් යුක්තව දේශනා කරන්නට යෙදුණු නිර්මල වූ श्री सद्धर्मेन बनपदया श्रवणे करान्नट लोतुरा सम्मा संबुद्रजानन वहंसे तमन वहंसेगे अतट पत्तुनु निवन असंकेय कल्पलक्ष हतरकट यहा पैत्तेदी पैत्तकिं तियनवा ए सत्वया करे यतियुनु अनुकंपावनिसा එදා සුමේද තාපසතුමා හිමාල පර්වතයේ ඉඳන් පංච අභිඥා ලබාගත් තාපසතුමෙක් විදියට ලුණුඹුල් හොයාගන්නට ගම්මානයට වැඩම කරන වෙලාවේ පැමිණෙන වෙලාවේ පාරක් සුද්ධ කරන ජනකායක් දැකලා ඒ ස්ථානයට ගිහින් අහනවා ඇයි කියලා ඒ වෙලාවේ ए मिनिस्सु कियनवा दीपंकर सम्मा संबुद्रजानन वहंसे अदमे इस्तानेट वडम करनवा सम्मा संबुद्रजानन वहंसेट वडिंद पारसुद्ध करनवा कियला में आय किवा पिन्वतुनी ओय वेलावे में सुमेद तापसतुमा कियनवा मटत पोडी इडक देंड कियला බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාවත සුද්ධ කරන තැන මඩ ගොහරුවක් සකස් කරන්නට මේ තැනැත්තට දුන්නා.
මාවත සුද්ධ කරන ගමන් පුල පුලා බලාගෙන ඉන්නවා බුදුහාමුදුරුව වඩින ආකාරය ඒ තරම් හදිස්සියක් තිබුණ බුදුහාමුදුරුව දකින්ද දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා නමුත් මාවතේ මඩගොහරුව සකස් කරගන්නට මෙතුමාට බැරි වෙනවා දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇති කරගන්නවා භාග්‍යවතුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ මඩගොහරුවෙන් මං පිටමං කරවන්නේ නැහැ මේ මඩගොහරුව තුල නිදා ගන්නවා කියලා අදිෂ්ඨාන කරනවා පින්වතුනි එහෙම ඉන්නේ සමාජයේ ඊටාම පහත් කෙනෙක් විතරයි වෙනත් කිසිම කෙනෙක් ඒ ආකාරයට මාවතේ නිදා ගන්නේ නැහැ මේ තාපසතුමා මාවතේ නිදා ගන්නවා භාග්‍යවතුන් වහන්සේ මගේ පිටමතින් වඩීවා කියලා හිතලා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පුජ්‍යලයාගේ ළඟට ඇවිත්ලා උන්වහන්සේගේ නුවණින් බලනකොට පෙනෙනවා මේ තැනැත්තා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි කියලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ මොහත තුලදී පින්වතුනි අදිෂ්ඨාන කරගත් සුමේද තාපසතුමාට විවරණ දුන්නා සම්මා සම්බුද්ධත්වයේ සඳහා අභිඥා ලබාගෙන ඍදි බලයෙන් වැඩම කරන්නට යෙදුණු සුමේද තාපසතුමාට ඒ මොහොතේ විදර්ශනා නුවණ දියුණු කරලා රහත් ඵලයට පත් වෙන්නට තිබුණා එදා රහත් ඵලයට පත් වුණා නම් වඳුරන් වෙලා යකුන් වෙලා නාගයන් වෙලා හංසයන් වෙලා ඒ වාගේම බ්‍රාහ්මණයන් වෙලා සක්විති රජුන් වෙලා දෙවියන් වෙලා උත්පත්ති ලැබමින් දුක් විඳින්නේ නැහැ එදායේ රහත්භාවයේ පැත්තකට දැම්මේ ඇයි බුද්ධෝහං බෝධිසාමි මං සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා ඒ අනිත් අයට අවබෝධ කරවනවා කියන අදිෂ්ඨානයෙන් බුදු වෙමි ආනුන් හාට කරවමි අවබෝධ මම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා සත්‍යයට මේ ධම අවබෝධ කරලා දෙනවා කියලා එදා මඩවලේ ඉඳන් ඇති කරගත්තු අදිෂ්ඨානය නිසාමයි මේ බණ කියන මටයි අහගෙන ඉන්න ඔබටයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කියලා කෙනෙක් දකින්නට ලැබෙන්නේ සුමේද තාපසතුමාගේ අදිෂ්ඨානේ නොවන්නට මේ කල්පය තුල බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ බුදුහාමුදුරු කෙනෙක් පහළ නොවුනනම් මේ තියන්නේ අබුද්ධෝත්පාද කාලයක් අබුද්ධෝත්පාද කාලයක නිවනක් කියන වචනයක් මධ්‍යම ප්‍රතිපදාවක් කියන වචනයක් නිරයක් කියන වචනයක් සතර අපායක් කියන වචනයක් සංසාර දුක කියන වචනයක් අසන්නට ලැබෙන්නේ නැහැ. ඒ අසන්නට ලැබෙන්නේම බුදුහාමුදුරු කෙනෙක් පහළ වුණොත් විතරයි. එහෙමනම් පින්වතුනි බෝධිසත්ව කෙනෙක් ඒ තරම් කාලයක් පාරමිතා පුරන්නේ තමන් වහන්සේගේ සුව සැපතකා නෙමෙයි අන් අයට යහපතක් කිරීම සඳහා ඒ උතුම් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණු තැන පටන් පිරිනිවන් පහන මොහොත දක්වාම එකදු මොහොතක්වත් අපතේ හරින්නේ නැතුව අවබෝධ කරගත්තු ධර්මයේ දේශනා කරනවා ඒ දේශනා කරන ධර්මයේ අකුරක් අකුරක් ගානේ පදයක් පදයක් ගානේ වචනයක් වචනයක් ගානේ පේලියක් පේලියක් ගානේ ඇතුළත් වෙලා තියෙන්නේ නිර්වාණගාමි මාර්ගය ඒ නිසා බුදුහාමුදුරු කෙනෙක් දේශනා කොට වදාළ එක ගාථාවක් ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කරනවා නම් අන්න ඒ තැනැත්තාට කියන්නට බැරි කල්ප ගානක් සැප විපාක ලබා දෙන කුසලයක් කියනවා ඒ නිසා පින්වතුනි අපි සෑම දිනාම ඒ බුදුරජාණන් වහන්සේ
විසිං දේශනා කොට වදාළ ධර්මයේ පහස ලබන්නට ධර්මයේ අසුරු කරන්නට ධර්මයේ ශ්‍රවණය කරන්නට පුළුවන් ස්ථානයක උත්පත්තිය ලැබුවා. එවන් පෞලක උත්පත්තිය ලැබුවා. ඒ අවස්ථාව උපරිමාකාරයෙන් ප්‍රයෝජනීයට ගන්න. මේ ලෝකේ සෑම ආගමක්ම එක නෑ. මේ සියලු ආගම් තුලින් හොඳ කරන්න කියනවා නරක කරන්නට ඉපා කියනවා. සෑම ආගමක්ම දාන දෙන්න කියනවා තමන් ළඟ තියෙන කොටස පරිත්‍යාග කරන්නට කියනවා. සෑම ආගමකම ආදරය කරන්න කරුණාව දක්වන්න කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දාන දෙන්න කියලා දේශනා කළා. හැබැයි ආනිසංසයට ඇලෙන්න එපා කියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ පාපය කරන්න එපා කිව්වේ නැහැ. කුසලය කරන්න කිව්වේ නැහැ. ඒ දෙකෙන් ලැබෙන විපාකය උදාහරණ සහිතව දේශනා කරලා දුන්නා. කුසල් වැඩිම තුලින් ලැබෙන සුවයත් අකුසල් වැඩිම තුලින් ලැබෙන පරිහානියත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී වඩන්නට කිව්වා. හැබැයි ආත්ම දෘෂ්ටිය ඇති කරගන්නට ඉපා කිව්වා. කරණීය මෙත්ත සූත්‍රයේදී මෛත්‍රී වඩන හැටි දේශනා කරලා අවසානෙදි පැහැදිලි කරන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ ආත්ම දෘෂ්ටිය කියන එක ඇති කරගන්නට ඉපා කියලා. ඒක නිසා අනිත් ආගම් හොඳගෙන කියනවා හැබැයි සංසාරේ නැති කරන හැටි කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ හොඳගෙන දේශනා කරනවා භව නිරෝධයක් ගැන දේශනා කරනවා. ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. ඉතින් මේ වාගේ දහමක් පිළිගන්න විශ්වාස කරන පිරිස ඉතාම අඩුයි. ඒ අඩු පිරිසනොත් මේ ධර්මයේ ක්‍රියාත්මක කරන පිරිස ඊටත් අඩුයි. ක්‍රියාත්මක කරන පිරිසනොත් ධර්මයේ අවබෝධ කරගන්න පිරිස ඉතාමත්ම අඩුයි. ප්‍රාර්ථනාවක් තුලින් සැනසෙන්නට බෑ. උත්සාහය තුලින්ම තමයි පින්නතුනි සැනසෙන්නට ඕනේ. ඒ සැනසෙන ක්‍රමවේදය තමයි භාග්‍යවතුන් වහන්සේ අපට කියලා දුන්නේ. ඒ නිසා සෑම කෙනෙකුටම ජීවිතයේ ඇතිවෙන ගැටලුවක්, චිත්ත පීඩාවක්, මානසික ආතතියක් සෑම දෙයක්ම දුරු කරන්නට ක්‍රමවේද, ක්‍රමෝපායන්, විධි, විධික්‍රම මේ ධර්මයේ තුල ඇතුළත් වෙලා තියෙනවා. ඇස් දෙකෙන් කඳුළු පෙරාගෙන අඬනවා වෙනුවට මූණට චූටි සිනහාවක් අරගෙන ඒකට මූණ දෙන්නට පුළුවන් ශක්තිය මේ ධර්මයේ තුලින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා දීලා තියෙනවා. ඒක නිසා පින්වතුනි අතීත කාලයේ අපේ ගෙවල්වල තිබුණේ නැහැ කවුන්සලින් කියලා දෙයක්. මනෝවිද්‍යා උපදේශනයක් තිබුණේ නැහැ. එහෙම වෛද්‍යවරයෙක් හිටියේ නැහැ. ගයක් ඇතුලේ සේරම ගැටලු විසඳ ගන්නට පුළුවන් හැකියාව ඒ සමාජයට ලැබුණේ මේ ධර්මයත් එක්කලා ජීවත් වුණු නිසා. හිතට සැනසෙල්ලක් ලබා ගන්න, ගතට සුවයක් ලබා ගන්න, සිනහවෙමින් ජීවත් වෙන්නට හැකියාවක් මේ ධර්මය තුල තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ ශරීරයට දුක් දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නේ ලබාගත්තු ජීවිතය විඳවන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතය අත්විඳින්න කියලා. ඒ අත්විඳීමේ අග්‍ර වූ උත්තරීතර වූ සැපය හඳුන්වනවා නිර්වාණ සැපය කියලා. ඉතින් අපි සෑම සැපයක්ම භුක්ති විඳලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තයේ දේශනා කරනවා මහණෙනි, සක්විත රජවුණු දදවුණේ නැති කෙනෙක් මෙතනනේ. ඒ වාගේම සිටුවරයෙක් ඇමතියෙක් නොවුණු කෙනෙක් මෙතනනේ. ඒ වාගේම ලස්සන මාලිගාවල් හිමි නොවුණු කෙනෙක් මෙතනනේ. ගෑනු කෙනෙක් නොවුණු පිරිමි කෙනෙක් නොවුණු කෙනෙක් මෙතනනේ.
අපි මේ ලෝකේ කතා කරන අහලා තියෙන සෑම සැපක්ම භුක්ති විඳලා තියෙනවා. නමුත් ඒ සියල්ල අනිත්‍යතාවයටපත් වෙලා තියෙනවා. ලබාගෙන නැත්තේ එක මේක සුවයයි. ඒ තමා නිවන් සැපේ කියන සුවය. ආන් ඒක ලබා ගන්න තාක්කල් අපි කාටවත් සුවයක් සැනසීමක් හරියට ලබන්නට බැරි බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි නිර්වාණය කියන එක එක පාරට හම්බ වෙන දෙයක් නෙමෙයි. ඒ සඳහා පුහුණු කළ යුතු අනුගමනය කළ යුතු ක්‍රමවේද රාශියක් තියෙනවා. ඒ සෑම ක්‍රියාවක්ම සුවය ගෙන දෙන ක්‍රියාවන්. එවන් ජීවිත ගත කරන්නට අවශ්‍ය කරන උපදෙස් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිය ධර්මය තුළින් හොඳට දේශනා කරලා තෝරලා දීලා තියෙනවා. ඉතින් අද මං අපේ පින්නතුන්ට කියලා දෙන්නට හදන්නේ කන් දෙකට හුරු කටට හුරු සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව ඇතුළත් වෙන්නේ සුත්ත නිපාතයට. සුත්ත නිපාතයේ ඇතුළත් වෙන්නේ කුද්දක නිකායට. කුද්දක නිකායේ ඇතුළත් වෙන්නේ සූත්‍ර පිටකයට. සූත්‍ර පිටකයේ ඇතුළත් වෙන්නේ ත්‍රිපිටකයට. ත්‍රිපිටකය කියන්නේ බුදුහාමුදුරුවන්ගේ දේශනාවට. මේ කුද්දක නිකායට ඇතුළත් සුත්ත නිපාතයේ කියන පොතේ සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාවේ නම තමයි මංගල සූත්‍රය. මේ මංගල සූත්‍රය අපි නම් කරනවා මහා මංගල සූත්‍ර දේශනාව කියලා. මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් වෙනවා ගාථා 10ක්. මේ සූත්‍ර දේශනාව දේශනා කරන්නේ දෙවියෙක් විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දේශනාවක් විදිහට. මේ පිළිතුරු දේශනාවේ ඇතුළත් වෙලා තියෙන පින්වතුනි මොනවද? එදා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන්නේ සවත් නුවර ජේතවනාරාමේ. ජේතවනාරාමේ වැඩවසන වෙලාවක මධ්‍යම රාත්‍රී කාලේ එක්තරා දේවතාවෙක් යේන භගවා බුදුහාමුදුරුවෝ යම් තැනකද තේනුපසංකමි එතෙන්ද එනවා. කොහොමද එන්නේ? ජේතවනං ඕබාසිත්වා. මුළු මහත් ජේතවනාරාමයම ආලෝකමත් කරගෙන බබළුවාගෙන මේ දේවතාවා එනවා. බුදුරජාණන් වහන්සේගේ ළඟට උපසංකමිත්වා ඇවිල්ලා භගවන්තං බුදුහාමුදුරුවන්ට අභිවාදෙත්වා වැඳලා ඒක මන්තං එකත් පසෙක එකත් පැත්තක අට්ටාසි හිටගෙන සිටියා. ඒක මන්තං එකත් පසෙක හිටගත්ත මේ දේවතාවා භාග්‍යවතුන් වහන්සේගෙන් ගාථාය ගාථාවකින් අජ්ජබාසි මේන් මෙහෙම අසා සිටියා. බහූ දේවා මනුස්සාච බහූ ගොඩක් දේවා දෙවියෝද මනුස්සාච මිනිස්සුද මංගලානි මංගල කරුණු මොනවදැයි අචින්තයුන් සිතූහ විමසූහ. අචින්තයුන් කියන්නේ සිතූහ කියන්නේ. ආකංක මානා සොත්තානං සොත්තානං සත්පුරුෂයන්ගේ ආකංක මානා සැක දුරු කරමින් බ්‍රෝහි දේශනා කරන්න මංගල මුත්තමං උත්තමං උතුම්මෝ මංගලං මංගල කරුණු දේශනා කරන්න කියලා ආරාධනා කළා. මේ වෙලාවේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මේ දේවතාවාට මංගල සූත්‍රයේ දේශනා කළා. දැන් ඒ ගැනත් මං ඔය පින්නතුන්ට කියන්නම්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනකොට දෙවිවරු බොහෝ සෙයින් සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නට අවුරුදු දහසකට විතර කලින් මනුස්ස වේශයෙන් දෙවිවරු මේ ලෝකය තුල ගමන් කරමින් කියනවා තව අවුරුදු දහසක් ගිය තැන
සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ දකින්නට නිවන් අවබෝධ කරගන්නට කැමති අය පින් කරන්න කියලා කියාගෙන යනවා. මෙයාලා යන්නේ මිනිස් වෙස්යකින්. ඒ වාගේම සම්මා සම්බුද්ධත්වයට පත් වෙන දවසේ දෙවිවරු ගොඩාක් සතුටු වෙනවා. ඉතින් පින්වතුනි ඒ නිසා දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ ළඟට මැදම රාත්‍රී කාලයේ පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ එක්කල ධර්මයේ ගැන කරුණා සාකච්ඡා කරනවා බණ අහනවා. මම ඔබට මේක තහවුරු වෙන එක කතාවක් කියන්නම්. තායිලන්තේ අචාන් චාන් කියලා හාමුදුරු කෙනෙක් ගැන ඔබ අහලා ඇති. ඒ අචාන් පරපුරේ ස්වාමීන් වහන්සේ නමක් තමයි ආචාර්ය මුන් නැත්තම් මන් කියලා කියන්නේ. මේ ආචාර්ය මන් කියන භික්ෂුවගේ ශිෂ්‍යාවක් විදිහට තමයි සිල් මාතා කායෝ කියන භික්ෂුණිය කටයුතු කරන්නේ. මේ ආචාර්ය මන් කියන ස්වාමීන් වහන්සේ භාවනාව තුළින් ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගත්තු හාමුදුරුවන් වහන්සේ නමක්. උන්වහන්සේ සඳහන් කරනවා උන්වහන්සේගේ කෘතියේ උන්වහන්සේ තායිලන්ත කඳුකර ප්‍රදේශයක වැඩවාසය කරන මොහොතක රාත්‍රී කාලයේ නාගයන් දෙවිවරුන් උන්වහන්සේ බැහැ දකින්නටත් බණ අහන්නටත් ආවා කියලා. ඒ නාගයන් එනකොට දෙවියන් එනකොට නාගයන් පැත්තකට වුණා කියලා. දෙවියන් එනකොට අලංකාර විදියට සැරසිලා දෙන්න දෙන්න එකට එන්නේ ඉතාමත්ම ඕනෑකමින් ධර්මය ශ්‍රවණය කරන්න කියලා මේ හාමුදුරුව මතක් කරනවා. ඒ පොතේ එක්තරා කඳුකර ආරණ්‍යක වැඩ ඉන්නකොට ඒ ගල් ගුහාව තුල උන්වහන්සේට ඉන්නම බැරි වුණා කියනවා. අන්තිමේදී බලනකොට ඒ ස්ථානයට මූලිකත්වයේ ගත්ත යක්ෂයෙක් මේ හාමුදුරුව එළියට දමන්නට කටයුතු කරනවා. හාමුදුරුව ඒකට මූණ දෙනවා. දවස් කීපයක් රෝගාතුර වෙනවා. නමුත් එතනින් එළියට යන්නේ නැහැ. අන්තිමේදී මේ යක්ෂය හාමුදුරුවන්ට වන්දනා කරලා කියනවලු, ඔබ වහන්සේට මම උපස්ථාන කරනවා, මෙතනින් වැඩම කරන්නට එපා කියලා එන දවස බොහොම දුක්ුණක් කියනවා. මේ කරුණු කාරණා ඔබ කොයි ආකාරයකට විශ්වාස කරයිද කියලා මම දන්නේ නැහැ. නමුත් මම ඔබට මේ කාරණාව පැහැදිලි කළේ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ළඟට ඒ වාගේ දෙවිවරුන් ආවා කියන කාරණාව තහවුරු කිරීම සඳහා නූතන උදාහරණයක් විදිහට ගත්තේ. ඉතින් පින්වතුනි මේ වාගේ ආපු දේවතාවා බුදුහාමුදුරුවන්ගෙන් මංගල කාරණා ගැන ඇසුව ගැටලුව ඔබ දන්න නිසා මං කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණු 38ක් ඇතුළත් මංගල සූත්‍රය. පටන් ගන්නෙ කොහොමද? අසේව නාච බාලානං ඇසුරෙන්. ඉතාම ප්‍රාථමික කාරණිය. මංගල සූත්‍රයේ පටන් ගන්නෙ අසේව නාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයං කියන ඉතාම සරල කාරණාවකින් අවසාන කරන හැටි බලන්න. තපෝච බ්‍රහ්මචරියංච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්ච කිරියාච ඒතං මංගල මුත්තමං. තපෝච බ්‍රහ්මචරියංච, තපසයි බ්‍රහ්මචරියාවයි. අරිය සත්‍යාන දස්සනං චතුරාර්ය සත්‍ය දැකීමයි. නිබ්බාන සච්ච කිරියාච නිර්වාණය සාක්ෂාත් කර ගැනීමයි. ඒතං මංගල මුත්තමං මංගල කාරණාවක් කියලා දේශනා කළා. ඇසුරෙන් පටන් අරගෙන නිර්වාණයෙන් අවසාන කරන කරුණු 38ක් ඇතුළත් මහා මංගල සූත්‍රයේ මුළු නිර්වාණගාමී ප්‍රතිපදාවම ඇතුළත් වෙනවා. ජීවත් වෙන හැටි, ජීවිතය හදා ගන්න හැටි, යාළුව ඇසුරු කරන හැටි,
කන හැටි බොන හැටි සේරම මේකේ ඇතුළත් වෙනවා එකින් එක මම කාල වේලාව අනුව ඔය පින්නතුන්ට කියලා දෙන්න ඒ නිසා පින්වතුනි මේ සූත්‍ර දේශනාව අද දවස තුල මම කල්පනා කරනවා අපට ගොඩක් වැදගත් වෙයි කියලා ඒ නිසා තමයි තෝරගත්තේ අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනං පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං මංගල සූත්‍රයේ ඇතුළත් වෙන පළවෙනි මංගල කාරණා තුන තමයි මේ කාරණා තුන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසේවනාච බාලානං බාලයන් අඥානයන් මෝඩයන් ඇසුරු කරන්නට එපා කියලා පණ්ඩිතානංච සේවනා ඥානවන්තයන් පණ්ඩිතයන් නැනවත් පුජ්‍යලයන් ඇසුරු කරන්නට කියලා පූජාච පූජනීයානං ගරු කටයුතු අයට පිදිය යුතු අයට බුහුමන් කළ යුතු අයට බුහුමන් කරන්නට කියලා දේශනා කළා දැන් බලන්න අපේ ජීවිතයට මේ කාරණා තුන කොයි තරම් වැදගත් වෙනවද කියලා අපේ ජීවිතය උඩකට ගමන් කරන්නට හරි විනාශයකට ගමන් කරන්නට හරි ආශ්‍රය කියන එක ගොඩාක් බලපානවා. එතකොට ආශ්‍රය කරනකොට තෝරගන්න තීපා බාල පුජ්‍යලයන් අඥාන පුජ්‍යලයන් කියලා බුදුහාමුදුරුව දේශනා කළා. දැන් බාල පුජ්‍යලය කියන්නේ කාටද? තීනි මානි බික්කවේ බාලස්ස බාල ලක්කනානි මහණෙනි බාලයාගේ හොයාගන්න පුළුවන් අඳුනගන්න පුළුවන් ලක්ෂණ තුනක් තියෙනවා කතමානි තීනි එතකොට හාමුදුරුවරු අහනවා මොනවද ඒ ලක්ෂණ තුන කියලා සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා දුච්චින්තීච චින්තීච හෝති දුබ්බාසිත බාසී දුක්කත කම්මකාරී බාලයා කියන පුජ්‍යලය හිතෙන් හිතන්නේ නරක ජාතිමයි බාලයා කියන පුජ්‍යලය කටින් කියන්නේ නරක දේවල්මයි බාලයා කියන පුජ්‍යලය කයින් කරන්නේ නරක දේවල්මයි මොනවද නරක දේවල් කියන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මිනුම් දණ්ඩක් දේශනා කරනවා නරක දේවල් හොඳ දේවල් තීරණය කරගන්න. ඒ තීරණය කර ගැනීම සඳහා මිනුම් දණ්ඩ දේශනා කරන්නේ තමන්ම ඒක දිහා බලන්නට කියලා. ඔන්න එක ක්‍රමවේදයක්. යම් දෙයක් හිතන්නට ඉස්සරලා යම් වචනයක් කියන්නට ඉස්සරලා යම් ක්‍රියාවක් කරන්නට ඉස්සරලා බලන්න කියනවා ඒකේ ස්වභාවය අත්ත්ව්‍යාබාධාය සංවත්තති තමන් හිතන දේ තමාට හානි කර පිනිස හිටිනවන අත්ත් කියන්නේ තමාට ව්‍යාබාධ කියලා කියන්නේ හානි කර පිනිස හිටිනවන පරව්‍යාබාධාය තිට්ඨති අනුන්ට හානි කර පිනිස හිටිනවන මට හානි කර වෙනවන අනිත් අයට හානි කර වෙනවන ඉතනින් නවතින්නට එපා කියනවා උභයව්‍යාබාධාය සංවත්තති මටයි අනිකාටයි දෙන්නට මහානි කර වෙනවන ආන් ඒ සිතුවිලි නරකයි ඒ වචන නරකයි ඒ ක්‍රියා නරකයි කියනවා එමනම් නරක තෝරගන්නට එක එක්කෙනාගේ පස්සෙන් යන්නට ඕනේ නෑ පණ්ඩිත පුජ්‍යලයන් නිර්ණය කරලා තියෙන විදියට තීරණය කරලා තියෙන විදියට සත්පුරුෂයන් තීරණය කරලා කතා කරලා අගය කරන විදියට තමාගේ දුකට හේතු වෙනවනම් අනිකාගේ දුකට හේතු වෙනවනම් දෙපැත්තෙම දුකට හේතු වෙනවනම් ඒ සිතුවිල්ල ඒ වචනය ඒ ක්‍රියාව නරකයි කියලා දේශනා කරනවා දැන් මෙතන තවත් එකක් තියෙනවා අත්ත කියන්නේ මම කියන්නේ පර කියන්නේ අනිකා කියන්නේ මමයි අනිකායි කියන්නේ සමාජයට මමයි අනිකායි කියන්නේ සමාජයට
මේ දෙකේ එකතුවක් තමයි සමාජයක් කියලා කියන්නේ. එහෙමනම් මම දුකටපත් වෙන මට අනර්ථයක් වෙන මට හානියක් වෙන සමාජයේ දුකටපත් වෙන සමාජයට අනර්ථයක් වෙන සමාජයට හානි කර ජාති අකුසල් නරක කියලා දේශනා කළා. ඒක මිනුම් දණ්ඩ. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරන හොඳ තෝරගන්නේ ඇති. නත්තව්‍යාබාදාය සංවත්තති තමන්ට හානි කර නැත්තම් න පරව්‍යාබාදාය සංවත්තති අනිත්යට හානි කර නැත්තම් න උභයව්‍යාබාදාය සංවත්තති දෙන්නටම හානි කර නැත්තම් ආන් එහෙම සිතුවිලි හොඳයි. එහෙම වචන හොඳයි. එහෙම ක්‍රියා හොඳයි. ඒව කරන්න කියනවා. ඔය හොඳ නරක තීරණය කරන එක මිනුම් දණ්ඩ. තව එකක් දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ ඔය කරන්නේ ක්‍රියාව කරන්න ඉස්සර වෙලා බලලා තීරණය කරනවා. දැන් මේ කියන්න හදන්නේ ක්‍රියාවක් කරලා ඉවර වුණාම අවසානයේදී ලැබෙන විපාකය කලින් දැකලා තීරණය කරන ස්වභාවය. ඒක තමයි මේ ගාථාවෙන් දේශනා කරන්නේ. පණින්ඩ පෙර හිතා බලන ක්‍රමය. නතං කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති යං කତ୍වානුතප්පති යස්ස අස්සු මුකෝ රෝදං විපාකං පටිසති. යම් කර්මයක් කරන ඉවර වුණාට පස්සේ කඳුළු පිරුණු මුහුණකින් යුක්තව අස්සු මුකෝ කඳුළු පිරුණු මුහුණකින් යුක්තව රෝදං අඬමින් විපාකං ප්‍රතිඵලය පටිසේවති ඇසුරු කරන්නට වෙනවනම් තං කම්මං නකතං සාදු. එහෙම කර්ම නොකරනවනම් නොකරන තරමට හොඳා කියලා දේශනා කළා. ඊළඟට හොඳ තීරණය කරන ඇති තංච කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්ප නානුතප්පති යස්ස පතීතෝ සුමනෝ විපාකං පටිසේවති. යම් කර්මයක් කරලා ඒ කර්මයේ ප්‍රතිඵල සිනහ මුසු මොහොනින් යුක්තව බාර ගන්නට පුළුවන් නම් ආන් හිම කර්ම කරන්න කියනවා. දැන් පින්වතුනි බාලයෙක් ඇසුරු කරන්න එපා කියලා කියනකොට වක්‍රව දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ තමන් තවත් කෙනෙකුට බාලයෙක් විදියට ඇසුරට යන්න එපා කියලා. තමන් තෑගි කරන්නේ නරකනම් තමන්ටත් නරක හම්බ වෙන වාමයි. දිවුල්ගනේ මහත්මයා ගායනා කරනවා ගීතයක් මගදුවේ නුඹ අවදියෙන් නම් මේ රැයේ සොඳුරුම වෙලාවයි කියලා. සෝබාදාමේ සිදුවෙන රාත්‍රී කාලයේ සිද්ධිදාමයන් දෙකක් නිර්මාණාත්මකව මේ ගීතයෙන් කියලා කියනවා. සේ පාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි. මල් සාමාන්‍යයෙන් රාත්‍රියට වැටෙනවා. සේ පාලිකා මල් ලෝකයා නිදාගත්තාම පිපෙනවා. ලෝකයා අවදි වෙනකොට බිම. සේ පාලිකා මල් මෘදුයි සුවඳයි. නමුත් කාටවත් පේන්න පිපෙන්න බෑ. ඒක සෝබාදාම ක්‍රියාවක්. මේ කවියා කියනවා දුවේ සේ පාලිකා මල් බිමට බහිනවා. ඒව ඇවිදින්න යනවා. ඇවිදින්න යනවා කියන්නේ සුවඳ හමනවට. ඒ ළඟට සඳ එළිය වැව්දියට වැටිලා මෙයා කියනවා සඳ එළිය වැව්දියත් එක්කලා එකතු වෙලා ඒ සුන්දරත්වයේ දෙනවා. මේ සේරම දුවේ ඔබට තියෙන්නේ. ඒ කරලා අවසානෙදි කියනවා මේ ගීතය ඇතුලේ බොහොම ලස්සනයි කියන ටික. අන්ධකාරයට ආදරය කළොත් අන්ධකාරයට පෙම් කළොත් ඉරට සඳට තරුවලට ලොකු අසාධාරණයක් වෙනවා. නුඹ ලෝකයට ආදරය කළොත් ඒ ආදරය කරන තරමට දුවේ උඹට ආදරේ හම්බ වෙයි කියනවා. ඒ කියලා කියන්නේ අපි යම් කැපකිරීමක් ලෝකයට කරනවා නම් ඒ හා සමානම දෙයක් විතරයි අපටත් ලැබෙන්නේ. ඔබ ලෝකෙට තෑගි කරන්නේ කඳුළු නම් ඔබට අවංකව හිනාවක් හම්බ වෙන්නට බෑ.
ඔබට හම්බ වෙන්නට ඕනේ කඳුලම තමයි මේ ලෝකය තුල අසාධාරණ විදියට මුදල් හම්බ කරලා සැප විඳ කිසිම මිනිහෙකුට සුන්දර මරණයක් කුරුම වෙලා නැහැ ඒ සෑම කෙනෙකුගේම ජීවිත ඛේදජනක කනගාටුදායක දුක්ඛදායක ආකාරයට තමයි නිමා වෙන්නේ අසාධාරණ විදියකට hina wenna kiyala hitala an kenekuge hadawatata susumak kandulak tægi keruwot e manussyata sapanindak labenne ne kana jati hariyata dirawanne ne sukopabogi wahaneeka yannata puluwan sukopabogi mandireka jeevath wennata puluwan eka sapa kiyenawa nan e sapa tule kochchara asarana minissu jeevath wenawada एक निशा अपि लोकेट सेनेहस दुन्नत लोकें अपटात आदरे हम्बवे अपि लोकेट सिनहव दुन्नत अपटात सिनहव हम्बवे अपि लोकेट दिन्ने कपटिकमनं अपि लोकेट दिन्ने वंचावनं अपि लोकेट दिन्ने कुहककमनं अपटात हम्बवेन्ने जाति वितराय एक निशा पिन्वतुनि मितनिंग देशना करनवा असेवनाच बालानं कियने केदी बालयन असुरु करन्ने टेपा कियने कोटे उबत तवकेने कोटे बालयेक वेला असुरते अंडे पा कियला इतकोटे तमंग रिद्ध गन्ने नतुए अन्नाय रिद्ध गन्ने नतुए तमनुत अनुनुत रिद्ध गन्ने नतुए जीवत्तेन केना नरक देवाल हितान्ने ने नरक देवाल कियान्नी ने नरक देवाल करान्नी ने लसन नवकतावक तीनों में का प्रबंधिया ये नवकतावे नमे हैरी पोटर हैरी पोटर नवकतावे में लेकी कावे बहुम लसन एक प्रबंधे कर लती नो ये हैरी पोटर नवकतावे हैरी पोटर कियान्नी पिरमिला में एक याते हम शक्ति आती है ना එයායන විශ්වවිද්‍යාලයේ මේ ලෝකෙ කොහෙවත් නැහැ. ඒ වාගේ මේ ඩම්බලඩෝර් කියන මහාචාර්යවරයා කොහෙවත් නැහැ. ඒ කතාව කියවගෙන කියවගෙන ගිහිල්ලා අවසානයේදී මේ ලේඛිකාව අවසානයේදී කියනවා ලිව් ඇන් ලෙට් ලිව් කියලා. නොරිදවා නොරිදවි ජීවත් වෙන්න කියලා. इस्लाम दहम आरंभ वेन्ने सरतुस्त्र तुमागे एकत्तिक्कलम इस्लाम दहमे दर्शनीय पत्तेटे सरतुस्त दहमे गमन करनो सरतुस्त तुमा कियनवा मेरमा तमाट करनवा टाकमति दे तमा मेरमाट नोकरन्न कियला ओय न्याय हंदुन वेनवा गोल्डन थियरी कियला गोल्डन थियरी कियला कियान्ने स्वर्णमय रीतिय कियान्ने कौरु अरि केनेक मट करनवट अकमति दे मम काटवत् करन्नट हुंद नै कियला तमै एकें कियला देन्ने हैरी पॉटर नवकथावे अर लेखिकाव कियनवा कथाव इवर करला अवसानेट वचन तुनकिन लिव एंड लेट लिव कियला नोरिदवा नोरिदवि जीवत् वेन्न कियला सम्मा संबुद्धराजानन वहंसे देशना करनवा अत्तानं उपमं कत्वा नहनेय नगातये कियला तमा उपमावट एरगन अनित्तायट हानि करन्नट एपा कियला दन्मं ओय पिन्नतुन्गें अहुवत प्रश्नया प्रश्नया कियने एक तेरेन भाषावें कियनोनं क्वेश्चन एक अहुवत ओय पिन्नतुन् मट उत्तर देई मेन्न मेहिम मंग अहन प्रश्ने ओय पिन्नतुन अकमति मिनिस्सुंगे लक्षण टीका कियन्न कियला ओय पिन्नतुन कियाई मम कपटिंट कमति नै कियला कियनवद नेद्द कुहकयंट कमति नै कियला कुहकया कियन्ने काटद कुहकया कियला कियन्ने काटद उत्तरे देन किव्वा मं कुहकया कियन्ने काटद කුහකයා කියන්නේ කුහකයාටනේ අම්මා කියන්නේ කාටද කියලා අපුවම අම්මට කිව්වා මෙතන උත්තරේ තියෙනවනේ අපි ඉතින් හොඳට හිතනවා හම්බ වෙන්නේ නැහැ කුහකයා කියලා කියන්නේ තමාගේ ළඟ තියෙන නැති ගුණ එලියට දානවා
අනික්කෙනාගෙ පේන්න තියෙන ගුණ හංගනවා. අහන්නේ නැතුවත් අගුණම කියන කෙනාට කියනවා කුහකයා කියලා. තවත් වචනයක් එයාට කියනවා ගුණ මකුවා කියලා. ගුණ මකුලුවා නෙමෙයි ගුණ ගුණය මකුවා කියන්නේ මකලා දාන කෙනාට. කැමැතිද ගුණ මකුවන්ට? නැහැ. ඊර්ෂ්‍යාකාරයන්ට කැමැතිද? නැහැ. දැඩි ලෝභයන්ට කැමැතිද? නැහැ. එතකොට පින්වතුනි අපි ඒ අයට කැමති නැත්තම් අපේ ළඟ කපටිකම තියනවනම් කුහකකම තියනවනම් උද්දච්චකම තියනවනම් මාන්නය තියනවනම් ගුණමකු බව තියනවනම් ඊර්ෂ්‍යාව තියනවනම් අනිත් අයට මම රුචි කෙනෙක් වෙනවද? නැහැ. ඒක නිසා දකින්න ආද්යාත්මය කාටවත් මෙහෙම අල්ල පෙන්නලා රේඛා දිහා බලලා තමන් ගැන සාස්තර කියන්න කියන්න එපා. තමන්ගේ පැත්තට ඇරුණාම ඔබේ හිත කියන එක ඔබට හොඳට දකින්නට පුළුවන්. එයාගේ තියෙන කපටිකම, කුහකකම, රාගාධික බව සෑම දෙයක්ම හොඳට දකින්නට පුළුවන්. ඒ සෑම දෙයක්ම ඔබට හානි කර බව දැනගෙන ඒ දේවල් දුරු කිරීම සඳහා උනන්දු වෙන පුජ්‍යලයට, උත්සාහවන්ත වෙන පුජ්‍යලයට කියනවා හොඳ කෙනෙක් කියලා. ද අසේවනාච බාලානං කියන එක පදේ ගත්තහම බලන්නේ ඇතුලේ කොච්චර ಜಾති තියනවද කියලා. වචනය සංයම විදියට, කට සංවර විදියට පාවිච්චි කරනකොට මිනිස්සු කී දෙනෙක් සැනසෙනවද බලන්න. පැයක කාලයක් තිස්සේ ගුවන් විදුලිය මයික් එක ළඟට වෙලා දේශනා කරන හොඳ බණපදයක් කී දහහක් සැනසෙන්න අහනවද බලන්න. ඒ පැය තිස්සේ නරක වචන වලින් බැනගෙන ගියොත් කී දෙනෙක් සාප කරනවද බලන්න. මම ලංකාවේ ඉඳන් කොළඹට ගිහිල්ලා සම්බෝධි විහාරේ ඉඳන් කියන බණ ඕමාන් රටේ ඉඳන් ඔබ අහනකොට ඔබේ තුල ඇතිවෙනවා සතුටක්. ඒ හාමුදුරුවන්ගේ බණ හොඳයි කියලා. හැබැයි ඒ වාගේම පින්වතුනි ඒ ආශිර්වාදේ මට බලපානවා වාගේම මම නරක දේවල්, පහත් දේවල්, අදම දේවල්, තුච්ච දේවල්, නිහීන දේවල්, නීච දේවල් කියලා ඒ පාපය තුලින් ඔබව සම්මාදං කළොත් ඔබේ තුල ඇතිවෙන අයහපත් බව මට බලපානවද නැද්ද? බලපානවා. ඒක නිසා කට කියන එක පාවිච්චි කරන්ඩ එලියට දාන වචනයක් කාටවත් හානියක් වෙන්නේ එලියට දාන්න එපා. ඔබ කියන්නේ කටින්, උඹ කියන්නේ කටින්. ඔය වචන දෙකෙන් ඔබ කැමති කොයි වචනයටද? ඔබ කියන වචනයට. ඕ කියන්න ස්වර අකුරක් ඕනේ, බ කියන්න ව්‍යංජන අකුරක් ඕනේ. ඌ කියන්න ස්වර අකුරක් ඕනේ, බ කියන්න ව්‍යංජන අකුරක් ඕනේ. ඕ කියන අකුරයි, ඌ කියන අකුරයි ඕස්ටජ අකුරු. ඕස්ටජ කියන්නේ මේ තොල් දෙක උල් වෙලා කියවෙන්නේ. බ කියන අකුර ඒත් ඕස්ටජ අකුර. ඉතින් බලන්නකෝ, උඹ කිව්වත් ඔබ කිව්වත් කටින් එළියට යන අකුරු දෙකක්. ඒ වුණාට සිත වෙනස් වෙනවා. ඔබ කියනකොට හොඳ සිතක්, උඹ කියනකොට නරක සිතක්. අපි කවුරුවත් උඹට කැමති නෑ, ඔබට කැමති. ඒක නිසා ඔබේ කටට කියන්න උඹ කියන්නේ නැතුව ඔබ කියන්න කියලා. එතකොට කට පුරුදු වෙයි හොඳම ಜಾති කියන්නට. ගූතබාණී වෙන්නේපා. සෑම කෙනෙකුගේම කට මදුබාණී, පුප්පබාණී කරගන්න. මදු කියන්නේ පැණිවලට. සමහරු මදුබාණී කියුවාම අර ලොකු බෝතල් වල తిరుවා නෙමෙයි. සමහරු පුප්පබාණී කියනකොට හොඳම බෝතල් කඩලා ගන්නවා නෙමෙයි. මෙතන කියන්නේ මිහිරි වචන, ලගන්නාසුළු වචන කතා කරන්නට කියලා. එතකොට හොඳ වචනයක් කතා කරන කෙනෙක් නිසා කී දෙනෙක් සැනසෙනවද බලන්න. කී දෙනෙකුට යහපතක් වෙනවද බලන්න. එහෙමනම් බුදුහාමුදුරුව දේශනා කරන්නේ අසේවනාච බාලානං කියන ගාථාවෙන් තමන් නරක කෙනෙක් ඇසුරු කරන්න යන්නත් එපා, තමන් නරක කෙනෙක් බවට පත් වෙන්නත් එපා කියලා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ යමක් එපා කිව්වනම් විකල්පයකුත් කරන්න කියලා දෙන්න ඕනේ. බුදුහාමුදුරුව එපා කියන සෑම මොහොතකම
කරණ්ඩද්දයක් කියලා දෙනවා. පණ්ඩිතානංච සේවන ඥානවන්තයන් පණ්ඩිතයන් ඇසුරු කරන්නට කියනවා. පණ්ඩිතයා කියන්නේ කාටද? පණ්ඩිතයා කියන ඒවා පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා. දැන් මගේ නම කියනකොට මම ඒක ලියලම දුන්න නමට මුලින් කිව්ව රාජකීය පණ්ඩිත කියලා. එතකොට සෙල්ලම් නැහැ. එලාට තව පණ්ඩිත එකක් තියෙනවා නිකම් පණ්ඩිත කියලා. තව එකක් තියෙනවා ඒ දණ්ඩ යන්න බැරි පණ්ඩිත කියලා. තව එකක් තියෙනවා බක පණ්ඩිත කියලා. ඔය ටික සමාජේ තියෙනවා. රාජකීය පණ්ඩිත කියන්නේ විභාගයක් ලියලා ලබන උපාධිය. නිකම් පණ්ඩිත කියලා කියන්නේ ලොකු ආමුදුරුවන්ට නායක ආමුදුරුවෝ කියනවා. ඊට පහලින් ඉන්න ආමුදුරුවන්ට පණ්ඩිත ආමුදුරුවනේ කියලා කියනවා ඇඟේ පොතේ හැටියට. ඊළඟට ඒ දණ්ඩ යන්න බැරි පණ්ඩිතයා කියලා කියලා කෙනෙකුත් ඉන්නවා. යාට කොහෙද යන්න බැරි? ඒ දණ්ඩ යන්න බැයි. ඇයි පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බැරි? නිකං කියන්නකෝ. ඇයි පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බැරි? හා පුළුවන් නම් උත්තර දෙන්න. දැන් වරදී කියලා බයි වැරදුනාට කමන්නේ නැහැ. මන්නේ පිට කෙනෙක්ගේ මොකද්ද? පණ්ඩිතයා දැමදෙයම්ම දන්නවා කියලා හිතනවා. එයා ඒක නිසා යන්න බෑ නේද? ඒ කියන්නේ මට ජීවිතේට ඒ දණ්ඩ කියා ගන්න බෑ. ඇයි රාජකීය පණ්ඩිතනේ? නෑ. ඔතන කියන්නේ ඒක නෙමෙයි. පණ්ඩිතයා කියලා කියන්නේ පඬිරාලට. පඬිරාල කියලා කියන්නේ වළංකද අරගෙන යන කෙනාට. ඒ දණ්ඩ කියලා කියන්නේ ජලාශයක් කරා දාලා තියෙන තනි ලීයකට. ඒ ලීය ගමන් කරනවා නම් සමබරතාවයේ තියාගන්නට ඕනේ. කදක් කරගෙන යන මිනිහෙකුට කද පැද්දෙනකොට සමබරතාවය නැති වෙලා යනවා. ඒක නිසා එයා ඒ දණ්ඩෙන් පල්ලෙහාට සෙට්ට පොජ්ජ වෙනවා. ඒක නිසා තමයි පණ්ඩිතයාට ඒ දණ්ඩ යන්න බෑ කියලා කියන්නේ. දැන් ඊළඟට අවසාන පණ්ඩිත කවුද? බක පණ්ඩිත කියලා කියනවා. එයාගේ ස්වභාවය මොකද්ද? දන්න දේකුත් නොදන්න දේකුත් නේ. අක්කර ගණන් මඤ්ඤොක්ක වවනවා. නමුත් කටින් එකක්වත් වත්තේ නේ. තමන් දානෙ දෙන්නෙත් නේ. දාන දෙන කෙනෙකුට දෙන්නෙත් නේ. තමන් මලගෙදරකට ගිහිල්ලා අඬන්නෙත් නේ. අඬන කට්ටියන්ට අඬන්න දෙන්නෙත් නේ. තමන් බන අහන්නෙත් නේ. බණක් අහන්න යන කෙනෙකුට නොදන්නා බණ කියලා වළක්වනවා. ආන් එහෙමක අහසේ මාලිගා හදනවා. නමුත් ඉන්න පැල්කොටයක්වත් නැහැ. ඒම කෙනාට තමයි බක පඬිත කියනවා. සමහර කට්ටිය බකස් ගන්නවා. ලංකාවේ කෙටියෙන් කියන්නේ සීරම. එතකොට එයාට ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ වයිසේකර්ද කොහෙද කියලා. ඉතින් ඔන්න එක් මම මේ කියාගෙන ගිය ඔය පඬිතුය හතර දෙනා නෙමෙයි. මෙතන සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පණ්ඩිතයෙක් හඳුනා ගන්න ලක්ෂණ තුනකුත්. මොනවද ඒ තුන? සුචින්තීච චින්තීච හෝති. එයා හිතන සෑම දෙයක්ම අනේ පින්නතනි මගෙන් සමහර වචන එළියට යනකොට අමනාප වෙන්න එපා, මේ හාමුදුරුව විකාර කියනවා කියලා. මට නින්දෙයි කියන බයෝටමයි මං හිනා යන දෙයක් කියෝගන්නේ. මට නින්දෙයි කියලා අද උදේ ඉඳන් බණ කියලා තියෙන නිසා එහෙම නිින්ද ගියොත් ඔය පින්නතුන් උඩපරන් ගහගෙන කියයි ඒ හාමුදුරුව ඕමාන් වලට ඇවිල්ලා නිදාගත්ත කියලා විලිලැජ්ජායි පණ යනවනේ. ඒක හන්දා තමයි මං අර එහෙම දෙයක් කරන්නේ. ඒක ගැන ඔය පින්නතුන් මට අනුකම්පා කරලා පව් කියලා හිතන්ඩ ඒක හිලා දකින්ඩ එපා. ධර්ම දේශනාවකට එහෙම වචන පාවිච්චි කළා කියලා මං ගැන අවමානයෙන් බලන්ඩ එපා කියන එක තමයි ඒ කිව්වේ. එතකොට පණ්ඩිත පුජ්‍යලයාගේ ස්වභාවය සුචින්තීච චින්තීච හෝති. හොඳ දේවල් හිතනවා. සුභාසිත බාසි හොඳ දේවල් කියනවා. සුක්කත කම්මකාරී හොඳම දේවල් කරනවා. මෙයාට කියනවා පණ්ඩිතයා කියලා. හොඳ දේවල් හිතන, හොඳ දේවල් කියන, හොඳ දේවල් කරන කෙනෙක් ඇසුරු කරන්න කියලා කියනවා. දවසක් ගිය අවුරුද්දේ පෙබරවාරි මාසේ අග විතර
මට දුරකතන ඇමතුමක් ආවා ධර්ම දේශනාවකට ආරාධනා කරලා. ඒ ආරාධනා කරලා දුරකතන ඇමතුමෙන් කිව්වේ සාහමුදුරුවනේ රදාවඩුන්නේ හාමුදුරුවද මං කෝ ධර්ම දේශනාවකට ආරාධනා කරන්න ගත්තේ මං කෝහා කියන්න මහත්තයා කියලා කවදා වගේද දිනේක ඊට පස්සේ කෝ හාමුදුරුවනේ මේ මාසේ 31 වෙනිදා හවස 4 සජීවී බණට වඩින්න පුළුවන්ද කියලා. ඊට පස්සේ මම දිනපොත බැලුවාම පුළුවනි මම කිව්වා පුළුවනි මහත්තයා ඊට පස්සේ කෝ හාමුදුරුවනේ දරුවගේ උපන්දිනේ තියෙනවා ඒ උපන්දිනේට සජීවී බණක් කියන්න හදන්නේ නාලිකාවෙන් කෝ බොහන්සෙක්කලා කතා කරලා මට කියන්න කියලා ඒක නිසා තමයි ගත්තේ පුළුවනිද මං කෝ පුළුවනි මහත්තයා මං වැඩම කරන්නම් කියලා මට කෙනෙක් ආරාධනා කළාම යාගේ නමයි ටෙලිෆෝන් නම් කීමල් ලියා ගන්නවා ඊට පස්සේ මම යාගෙන් ඇහුවා මහත්තයා මට නම කියන්න කියලා මෙයා මට කියනවා හාමුදුරුවනේ නම මොහොමඩ් පායිස් කියලා දැන් මෙයා තමයි බණට ආරාධනා කළේ ගිය මැයි මාසේ 31 වෙනිදා හවස 4 සජීවී බණ එයා තමයි දායකත්වයේ දරුවේ චූටි දරුව දෙන්නේ දැහත් වට්ටියයි මල් වට්ටියයි දුන්නේ එයා කියනවා හාමුදුරුවනේ දරුවා ඉපදුණු දවසේ මම ගෙදරට ආවා ගම්පහ පැත්තේ ගෙවල් තියෙන්නේ ගෙදරට ඇවිත්ලා ඇතුළට ගිහිල්ලා රේඩියක දැම්ම නිකන් එනකොට එතකොට බණක් අහුණා ඒ බණ මම ඇහුවා එදා ඉඳන් අද වෙනකල්වත් ඒ මීටරේ මම වෙනස් කළේ නැහැ මේ දරුවා ඉපදුණු නිසා ඉපදුණු දවසේ මට මේ දේ ලැබුණු නිසා මම හිතාගත්තා මේ දරුවගේ උපන්දිනය වෙනුවෙන් සෑම අවුරුද්දකම ලෝකෙටම බණක් කියනවා කියලා ඔබට කියන්නේ මං 2011 ඉඳන් නාලිකාවේ බණට වඩිනවා සෑම ටීවී බණකටම දැහත් වට්ටියයි මල් වට්ටියයි දෙනවා මොහොමඩ් පායිස් මහත්තයාගේ චූටි දුවයි පුතයි තමයි මල් වට්ටියයි දැහත් වට්ටියයි දුන්නේ ඒ චූටි පිරිමි ළමයා දැහත් වට්ටිය ගෙනත් දීලා වැන්දා ආස හිතෙන විදිහට ඒක නිසා මම මේ කියන්න උත්සාහ කළේ කවුරු හරි හාමුදුරු කෙනෙක් බණ දේශනා කරනවා ඒක ගුවන් විදුලියක ප්‍රචාරය වෙනවා මේ පුජ්‍යලයා වෙනත් මතයක් ඔළුවේ තියාගෙන ගුවන් විදුලිය කරකවනවා ඒ සින්දුවක් අහන්න ඒක කරකවනකොට මේ කටහඬත් එක්කලා එයාගේ මීටරේ තන නවතිනවා එයා මේ බණ ටික අහගෙන ඉන්නවා ඒ හාමුදුරුවන්ගේ හිතට හැඟෙන ಜಾති හොඳ වචන බවට පරිවර්තනය කරලා ගුවනට මුදා හරිනවා ඒක මේ ගුවන් විදුලි යන්ත්‍රය තුළින් එළියට එනවා එළියට එන වචන ටික පායිස් මහත්තයාගේ කනට යනවා කණෙන් හිතට යනවා හිතෙන් සුඛ වේදනාවක් ඇති වෙනවා හොඳ සංඥාවක් ඇති වෙනවා එයාගේ සිත ඇතුලේ සංකාර අරගලාත්මක සිතුවිලි ඇති වෙනවා මෙපමණ දවසක් සනසෙන්නට තියෙන මාර්ගය මෙන්න මේකයි කියලා හිතපු සිතුවිල්ල මෙතුමගේ හිතෙන් අයින් කළාද නැද්ද අයින් කරනවා ඒ අයින් කරලා එයා වෙනම පැත්තක් තෝරගන්නවා ජීවිතේ ඉදිරියට ගමන් කරන්න අබුඩාබි වලට වැඩම කරපු වෙලාවේ මහත්මයේ ආරාධනා කරලා දානකට වැඩියා ඒ මහත්මයාට පුතාලා දෙන්නෙක් ඉන්නවා නෝනා කුරුණෑගල සේරම ඉවර කරලා මං වාහනේ හපව් වඩම්මනකොට කියනවා පුතාලා දෙන්නම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබෙනවා එයා කියනවා හාමුදුරුවනේ මං වත්තල මං ක්‍රිස්තියානි මං දැන් මේ දේවල් කරනවා ඒ එන ගමන් එයා කියපු එක කතාවක් මං කියන්නම් හාමුදුරුවනේ මං මේ පැත්තට ආවේ නොන නිසා ඉතින් මගේ එකම බලාපොරොත්තු අපේක්ෂාව මගේ දරුවෝ දෙන්න ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන එක බැරි වෙලා හරි මගේ පුතාලා දෙන්න මහාන වෙන්න අවසර ඉල්ලුවොත් මං එදාට ගොඩාක් සතුටු වෙනවා කියලා මේ තාත්තා කියනවා. එතකොට දැන් බලන්න අර බිරිඳ කියන කරුණු අහගෙන ඉඳලා එයාගේ ස්වාමියා මෙයා නූගත් කෙනෙක් නෙමෙයි ප්‍රොෆෙසර් කෙනෙක්. එතකොට එයාගේ හිත ඇතුලේ තීරණයක් කරනවා මම මේ පැත්තෙන් වෙනස් වෙන්නට ඕනේ කියලා. ඒ පරිවර්තනයම තමයි ගුවන් විදුලිය තුලින් ඇහෙන බණ නිසා අර මහත්තයාගේ හිතෙත් වෙන්නේ. එතකොට බලන්න හොඳ සිතුවිල්ලක් කෙනෙකුට ඇති වෙලා ඒ සිතුවිල්ල එළියට දැම්මොත්
කී දෙනෙකුට ඇස්වලට උනන කඳුළු පියා ගන්න පුළුවන්ද? අනර්ථකාරී මාවතකින් මිදෙන්නට පුළුවන්ද? බොණ්ඩ බොණ්ඩ දීවොත්තොඳ ගැම්මක් එනවා කියන සමාජයක ඔක බොණ්ඩේපා නොබන තරමට හරි හොඳයි කියලා කියන කෙනෙක් හම්බුනොත් කොච්චර වටිනවද? ඒක නිසා හොඳ සිතුවිල්ලක් තියෙන හිතෙන් හොඳම දේ හිතන කටින් හොඳම දේ කියන ඇඟෙන් හොඳම දේ කරන කෙනෙක් ඉන්නවනම් එයාට පඬිතෙක් කියලා කියනවා. ආන් එහෙමයි අසුරු කරන්න කියනවා. බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ ටික නිපාතේ හොඳම යාළුවෙකුගේ ලක්ෂණ තුනක් දේශනා කරනවා. ඕම් බලාගන්න. දුක්කරං කරෝති. අමාරුම දේ කරලා දෙනවා. දුද්දදං දදාති. ඒ වාගේම දෙන්න අමාරුම දේ දෙනවා. ඊළඟට වැරදි පැත්තකට යනකොට හොඳ පැත්තට යොමු කරනවා. මෙන්න මේ ලක්ෂණ තුන කාගේ හරි ළඟ තියෙනවා නම් එයා ඇසුරු කරන්න පුළුවන් ආශ්‍රය කරන්න පුළුවන් හොඳ යාළුවෙක් කියලා දේශනා කළා. ඒ වාගේම චුට්ටක් දීලා ගොඩක් ඉල්ලන අඤ්‍ය දත්තු හර අය ඉන්නවා ආශ්‍රය කරන්න එපා. කටින් හොඳට උදව් කරනවා. අයියෝ යායිය කිව්වනම් මම මේක අනිවාර්යෙන් කරනවා. අනේ බබෝ අද නම් බෑ. මට ඕනම් අනිද්දට කරලා දෙන්න පුළුවන්. ඉල්ල කියන්නේ ඕන දෙයක් කියන්න මං කරලා දෙන්නම් කියලා ඉල්ලපු ගා. අයියෝ කිව්වේ ඔයා ඊය කියන්න එපායි. වචනින් මේ නෑ. වචනෙන් ඕන තරම් උදව් කරනවා. ඒ වුණාට ඉල්ලුවොත් කරන්නේ නෑ. එහෙම අය අසුරු කරන්න එපා කියනවා. අපාය සහය යාළුව ඉන්නවා. කියන්නෙම නරක ಜಾති සැලසුම් කරලා සේරම කරන්නේ නරක වැඩවලට යන්නේ. ඉතින් ඒක නිසා එහෙම අය අසුරු කරන්න තීපා කියනවා. දුක සැප දෙකේදී එකට ළඟින් ඉන්න ඒ වාගේම තමන්ට කරදරයක් වෙනකොට ඒකට උදව් කරන එහෙම මිත්‍රෝ ඇසුරු කරන්නට කියලා සිංහාලෝවාද සූත්‍රේ බුදුහාමුදුරුව නරක හතර දෙනෙකුයි හොඳ හතර දෙනෙකුයි පෙන්වලා දුන්නා. දැන් මම ඔබට ආශ්‍රය පිළිබඳව කරුණු ගොඩක් කියලා දුන්නා. සිංහාලෝවාද සූත්‍රයේදී ආශ්‍රය කියන එක යොදන්නේ උතුරු දිසාවට. උතුරු දිසාව කියන එකේ අපි උතුරු කටුව කියනවා මානිමා යන්තරේ ගුවන් යානාවක් නැවක් මහමුහුද යනකොට කෙනෙක් අතරමං වුණාම ඒතනත්තට මාවත හොයාගන්නට ඒ මානිමා යන්ත්‍රයක් උදව් කරනවා. පින්වතුනි මගේ ජීවිතේ මං අම්මට කියන්නේ නැති තාත්තට කියන්නේ නැති ಜಾති කාටද කියන්නේ? යාළුවට කියන්නේ. හොඳ යාළුවෙක් හම්බ වුණොත් හොඳටම හොඳයි. නරක යාළුවෙක් හම්බ වුණොත් හොඳටම නරක් වෙනවා. කෙනෙක් කියන දේ අපට බලපානවා. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ළඟ ඇසුරු කරන කෙනා මේම මෙහෙමයි කිව්වොත් මේවා මේවා කරනවා කිව්වොත් අනික් කෙනාටත් හිතෙනවා මටත් මේ දේ කරන්න තියෙනවා නම් හොඳා කියලා. ඒක නිසා අසේවනාච බාලාණං නරකය ඇසුරු කරන්නට එපා. පණ්ඩිතානංච සේවනා හොඳය ඇසුරු කරන්න. දැන් මේ කොහාට යන පාරද? නිර්වාණයට යන පාරේ. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සනං චතුරාර්ය සත්‍ය ස්පර්ශ කරන්න යන්න කලින් මෙන්න මේ ක්‍රියාදාමයේ තමන්ගේ අතින් සිද්ධ වෙන්නට ඕනි. ඊළඟට පූජාච පූජනීයානං පින්වතුනි වැඩි හිටියන්ට අත් දෙක එකතු කරලා වඳින්නේ අපි විතරයි. පිරිසකට මෙහෙම අතක් දික් කරලා වනනවට වඩා අත් දෙක එකතු කළාම විශාල දෙයක් දැනෙනවා. Hindu ආගමෙත් ඒක තියෙනවා. ඒක නිසා වැඩි හිටියෝ කියලා කියන්නේ වයසින් එහාට ගිය අයම නෙමෙයි. ගුණයෙන්, ඥානයෙන්, සීලයෙන් ඉදිරියට ගිය කෙනාට කියනවා වැඩි හිටියෙක් කියලා. ඒ වැඩි හිටියන්ට ගරුකරන්ඩ පූජාච පූජනීයානම් කියලා දේශනා කළා. ඔබ පිදිය යුත්තන්ට පුදනකොට සමාජයෙන් ඔබට ගරු බුහුමන් ලැබෙනවා. සෑම දෙයක්ම සෝබා දහමත් එක්කලා යන ගනුදෙනුවක් තියෙන්නේ. ඉතින් පින්වතුනි මංගල සූත්‍රේ
ඊළඟට එන කාරණාවකට මං යන්න මාතා පිතෝ පට්ටානං පුත්ත දාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්ත ඒතං මංගල මුත්තම තේරුම මොකක්ද ඉන්නේ මාතා පිතෝ පට්ටාන මොකද්ද තේරුම ඉන්නේ මවට පියාට උපස්ථාන කරන්නේ පුත්ත දාරස්ස සංඝහෝ පුත්ත කියන්නේ දුවටයි පුතාටයි දෙන්නටම දාර කියලා කියන්නේ බිරිඳට පුත්ත දාරස්ස කියලා කියන්නේ බිරිඳටයි දරුවන්ටයි සංඝහෝ සංග්‍රහ කරන්නේ අනාකුලාච කම්මන්ත අනාකුල කියලා කියන්නේ ආකුල නැති කියන්නේ කම්මන්තා කියන්නේ ක්‍රියාවලට අනාකුලාච කම්මන්තා කියන්නේ ආකුල නැති ව්‍යාකුල නැති වැරදි නැති ක්‍රියා කරන්නේ ඒතං මංගල මුත්තමං මේක උතුම් මංගල කාරණාව දැන් ඔය ගාතාවේ පද තුන කොහෙද තියෙන්නේ ගෙදරක් ඇතුලේ ගෙදර කවුද ඉන්නේ අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා බිරිඳ ඉන්නවා දරුවෝ ඉන්නවා මම ඉන්නවා එතකොට මේ ගාතාව සකස් කරනවා කියන්නේ ගෙදරක් ලස්සන වෙනවා ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මාතා පිතෝ පට්ඨානං අම්මට තාත්තට උපස්ථාන කරන්න කියලා අම්මට තාත්තට උපස්ථාන කරන එක මංගල කාරණයක් කියලා බුදුහාඳුරෝ දේශනා කළේයි පරාභව සූත්‍රයේදී දේශනා කරනවා අම්මට සලකන්නේ නැත්තම් තාත්තට සලකන්නේ නැත්තම් ඒ තැනැත්තා පිරිහිනවා කියලා වසල සූත්‍රයේදී දේශනා කරනවා යමෙක් අම්මට සලකන්නේ නැත්තම් තාත්තට සලකන්නේ නැත්තම් තං ජඤ්ඤා වසලෝ ඉති එයා පහත් මිනිහෙක් කියලා තේරුම් ගන්න කියලා. තවතනක දේශනා කරනවා සුඛාමත්තේයතා ලෝකේ අම්මට සලකණේක මේ ලෝකේ සැපයක් කියලා. අතෝ ඒ වාගේම පෙත්තේයතා සුඛා තාත්තට සලකණේක සැපයක් කියලා. ඉතින් බුදුහාමුදුරුව මේ ආකාරයට අම්මට තාත්තට උපස්ථාන කරන එක ගොඩාක් ඉහලින් අගය කළා අපි ඒ දෙන්නට සලකන්නට ඕනේ. අපි සෑම කෙනෙක්ම අම්මෙකුගේ තාත්තෙකුගේ දරුවෙ. අපි සෑම කෙනෙක්ම අම්මා කියන ගෑනු කෙනෙකුගේ කුස ඇතුලේ වද දිදී මාස 9ක් ඉඳලා තියෙනවා. අපි සෑම කෙනෙකුටම අම්මා කියන ගෑනු කෙනා ඉස්සරලාම දීපු කිරිටිකෙන් තමයි ශක්තිය හම්බ වෙලා තියෙන්නේ. මොනතරම් උඩට ආවත් මොනතරම් කට්ටිය ආදරය කළත් අපි කාටවත් ඒක අමතක කරන්නට බෑ. ඉතින් පින්වතුනි අපි සෑම දෙනෙක්ම අම්මා කියවන්න චුට්ටක් යමු. අපි සෑම කෙනෙක්ම අම්මා කෙනෙකුගේ කුස ඇතුලේ මාස 9ක් ඉන්නවා. දස එක අඩ මාසක් එක අඩ කියලා කියන්නේ එකක භාගයක් මාස 10කින් භාගයක් අඩ වුණාම 9 හමාර ඒ කාලය තුල අපි සෑම කෙනෙක්ම රත්තරන් අම්මා කෙනෙකුගේ කුසක් ඇතුලේ ඉන්නවා ඒකෙන් කුසට ආපු පළවෙනි මාස 3 කියලා කියන්නේ පළවෙනි දින 90 කියලා කියන්නේ අම්මට ගොඩාක් අමාරු වෙනවා ඒ අම්මගේ ශරීර අනුව ශරීර ස්වභාවය අනුව ඒ වේදනාව වෙනස් වෙනවා සමහර වේලාවට ඒ අම්මට කෑම කන්න බෑ ඔක්කාරේ ගතියට එනවා ඔක්කාරේට ඇවිත්ලා වමන යනවා දවල්ට කන ටිකත් වමන යනවා රැටත් වමන යනවා ඒ වමන යනකොට සාමාන්‍ය වමන යනවට වඩා අම්මට හරි අමාරුයි ඒ වේදනාව මගේ රත්තරන් අම්මා මාව කුසේ ඉන්නේද්දි විඳිනවා ඊළඟට ඇල්වතුර බොණ්ඩ කටට ගන්නකොට සමහර අම්මලට අප්‍රියාව හිතෙනවා ඊළඟට බ්‍රෂ් එකට බුරුසුවට ටූත් පේස්ට් එක දාලා කට ළඟට ගන්නකොට අප්‍රියාවට වමන යන්නිනවා සමහර වේලාවට හඳුන් කූරක් පත්තු කරනකොට ඒක සුවඳ නහයට එනකොට වමන යන්නිනවා සමහර වේලාවට බත් එක උයනවා ඒ බත් එක තැම්බෙනකොට බත් මුට්ටිය සුවඳ නහයට එනකොට වමන යන්නිනවා එළියට බැස්සාම
එලිය වටේ ගෙවල්වල යන බත්වල සුවඳෙනකොට වමනේ යන්නේනවා. නාණ්ඩ වතුර ටිකක් ඇඟට දා ගන්න බෑ. හිටගෙන ඉන්න බෑ. ඉඳගෙන ඉන්න බෑ. කැරකිල්ල ගතිය, කලන්ත ගතිය, ඔක්කාර ගතිය, හිස කකියන ගතිය මේ සෑම දෙයක්ම පැය 24 වුවා 90ක් මගේ රත්තරන් අම්මට මාව කුස ඇතුලේ ඉන්නේද්දි දැනෙනවා. ඒ සෑම වේදනාවක්ම අම්මා කෙනෙක් උහුලනවා විඳිනවා. පින්වතුනි අපට දෙයක් දරන්න පුළුවන් ඊටාම කෙටි කාලයක් ඊට පස්සේ අපට හරියට තරහ යනවා. නමුත් පුදුමේ කියන්නේ මේ රත්තරන් කාන්තාවට එහෙම කුස ඇතුලේ දුක් දුන්න කියලා තරහ යන්නේ නැනේ. සමහර වෙලාවට අම්මා කෙනෙකුට හැඟෙනවා දෙයනේ දරුවෙක් බිහි කරන්න මෙච්චර විඳින්න ඕනේද කියලා. ඒ දුක මගේ රත්තරන් අම්මා විඳිනවා. ඊට පස්සේ දරුවා ඒ මාස 3 පැන්නට පස්සේ ටික 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 වැඩෙනවා. ඒ වැඩෙනකොට දරුවටත් දැනෙනවා. මාස 3 පැන්නාම අංග සම්පූර්ණව තමයි කුස ඇතුලේ ඉන්නේ. ඒ කරලා ඒ අම්මගේ කුස ඇතුලේ ඉන්නකොට දරු ගැබ උස්ස ගන්න අම්මගේ මේ කකුල ශක්තිමත් වෙන්නට ඕනේ. ඒකට අම්මගේ අස්ති රිදෙනවා. කකුල රිදෙන්න ගන්නවා. මේ කුස දරා ගන්නට අම්මගේ කොඳුනාරටියේ ශක්තිමත් වෙන්නට ඕනේ. කොන්ද රිදෙනවා. කිලෝ 3මාරක 3ක 2මාරක බරක් අම්ම උස්සගෙන ඉන්නේ. මාස 9මාරට එක තත්පරයක් බිමින් තියන්න බැරි බරක් අම්ම උස්සගෙන ඉන්නේ. එම කුසේ අතුලේ දරුවා ඉන්නකොට සමහර වේලාවට කකුල කැක්කුමක් ආවොත් කොන්ද කැක්කුමක් ආවොත් අම්මට වේදනානාශක බෙහෙත් බොන්න බෑ. ඒ කුස ඇතුලේ ඉන්න මාව විකෘති වෙයි කියලා අම්මා බෙහෙත් බොන්නේ නෑ. ඊළඟට සමහර වේලාවට නිදාගෙන ඉන්නේද්දී මේ කකුලේ මස් පෙරලෙනවා, මේ උඩ මස් පෙරලෙනවා. ඒ මස් පෙරලන වේලාවට අම්මට එකපාරට ඇඟ කෙලින් කරලා නැගිටින්න බෑ. මේ කකුල හදාගන්න කාට හරි කතා කරන්න වෙනවා. ඒ කතා කරන්න ඕනේ එක්කොත් සැමියාට, නැත්නම් තමන්ගේ අම්මා ඉන්නව නම් අම්මට. ඒ නැති වෙලාවට අම්මා මාරුවෙන් මේ කකුල අල්ලගෙන ඉන්නවා. සමහරට එක පාරට ඒ මස් පෙරළුනාම හරි අමාරුයි. කුස ඇතුලේ මං ඉන්නේද්දි මගේ රත්තරන් අම්මා ඒ වේදනාව විඳිනවා. වාතය ඇවිස්සෙනවා. ඒ වාතය ඇවිස්සුනාම ශරීරයේ ස්වාභාවිකව සිද්ධ වෙන දේ වෙනස් වෙනවා. සමහරට කන රිදෙනවා, දත රිදෙන්න ගන්නවා. මේ ඇඟ ඇතුලේ ඇටකටු අස්සෙන් රිදෙන්න ගන්නවා. ඒ රිදෙනකොට බේත් බොන්න බෑ අම්මට. මොකද මාව විකෘති වෙයි කියලා. කන කැක්කුම එනකොට මෙහෙම කන අතින් තද කරගෙන ඉන්නවා. දතේ කැක්කුම එනකොට දත අතින් තද කරගෙන ඉන්නවා. ඒක දරන්න බෑ අම්මට. කන රිදෙන්න ගත්තොත් පින්වතුනි රැ කොච්චර නිදිමත තිබුණත් නිින්ද යන්නේ නෑ. උඩ ගිහින් ඇහැරෙනවා. එතන ඉඳන් හරි අමාරුයි. කනක් රිදෙනකොට දතක් රිදෙනකොට අනිත් අමාරු වලට වඩා එක තදින් දැනෙනවා. මගේ රත්තරන් අම්මා මං කුස ඇතුලේ තියාගෙන ඒ වේදනාව විඳිනවා. ඊළඟට බැරි වෙලා හරි කැස්සක් හැදුනොත් ඒ කහිනකොට මේ කුසට අත තියාගෙන කහින්නේ. ඒ කහින ගානේ Tamange උදරයට අත තියනවා. එහෙම කහිනකොට සමහර වේලාවට බේත් නැති නිසා කැස්ස අඩු වෙන්නේ නැහැ. කැස්ස නිතර එනකොට මේ උගුර තුවාල වෙනවා. එක පාරට කැහෙනකොට මේ තුවාල උණු උගුරට රිදෙනවා. ඒ රිදෙන රිදිල්ලට අම්මා ඇඳගෙන ඉන්න ඇඳුමේ මුත්‍රා පවා පිට වෙනවා. කවදාක්වත් ඒ කම්ම කෙනෙක් කියන්නේ නැහැ. ඒ ආකාරයට ඒ අම්මා ඒ වේදනාව උහුලනවා. ඒ ළඟට ටිකෙන් ටික ටිකෙන් ටික දරු ගැබ වැඩෙනවා. මං කුසේ ඉන්නේද්දි මගේ රත්තරන් අම්මට එකම එක දවසක්වත් මුණින් අතට හැරිලා නිදා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ අම්මට මුණින් අතට හැරිලා නිදා ගන්න බෑ. සාමාන්‍යයෙන් මාස 6මාර 7 පණිනකොට අම්මගේ ශරීරයේ ස්වභාවය ටිකක් අමාරු අතට හැරෙනවා. ඒ අම්මගේ මේ කකුල ඒ වාගේම ඇඟ කම්මුල තඩිස්සි වෙනවා. අම්මා ඉඳගන්නේ කොන්දට අත තියලා අමාරුවෙන්, අම්මා නැගිටින්නේ කොන්දට අත තියලා අමාරුවෙන්.
මම ඉඳගන්නකොට මං දඩස් ගාලා ඉඳගන්නවා දඩස් ගාලා නැගිටිනවා මං කුසේ ඉන්නේ නැද්දි මගේ අම්මට ඉඳගන්න බෑ ඇවිදින්න බෑ ටොයිලට් එකට ගිහිල්ලා වැසිකිළියට ගිහිල්ලා ඉඳගන්නත් අමාරුවෙන් අම්මට කෙඳිරි ගෑවෙනවා ඒ කෙඳිරි ගෑවෙන්නේ මිනිස්සෙකුට ඒ කෙඳිරි ගෑවෙන්නේ විනෝදෙට නෙමෙයි Tamange දරුවා නිසා ඇතිවෙන කැක්කුමට එහෙම ඉන්න අම්මට බයෙන් ඉන්නවා ප්‍රෙෂර් එක හැදෙයිද ඒ වාගේම දිය වැඩි ආවේයිද ඔය වාගේ ලෙඩක් හැදෙයිද කියලා හරි බයෙන් ඉන්නවා බැරි වෙලා හරි පැපොළ වාගේ ලෙඩක් හැදුනොත් ඒක දරුවටත් බලපාන හින්දා ඒ බයෙන් ඉන්නවා මේ කුස ඇතුලේ ඉන්න දරුවා නැති වෙයිද කියන බයෙන් ඉන්නවා ඒ ආදරයේ සෙනෙහස සීරම කැටි කරගෙන පුදුමාකාර චකිතයක් කුතුහලයක් හිතේ තියාගෙනයි රත්තරන් අම්මා කෙනෙක් මෙලවට බිහි වෙන්න කලින් මාව කුස ඇතුලේ තියාගෙන ඉන්නේ බිහි වෙන්න කිට්ටු වෙනකොට පැය භාගෙන් භාගෙට අම්මට කැක්කුමක් ඇදෙනවා මුළු ඇඟේම තියෙන ශක්තියකට එකතු කරලා වේදනාව පිට කරනවා වාගේ ඒ කැක්කුම එනකොට අම්මට දරන්න බෑ කෙඳිරි ගෑවෙනවා ඒ පැය භාගින් භාගෙට කැක්කුම එනකොට අම්මා රෝහලට යන්නට ඕනේ ඇඳේ ඇලේකට ඉන්නට ඕනේ අම්මට කියනවා ඇඳෙන් බහැලා හිමේ යන්න එපා ඒක අවදානම් කියලා අම්මට ඔහොම ඉන්නකොට මුත්‍රා පිට කරන්න යන්න හිතෙනවා අම්මා අමාරුවෙන් ටොයිලට් එකට යනවා එක මුත්‍රා බින්දුවක් පිට වෙන්නේ නැහැ අර කැක්කුම පිටින් උදරය උස්සගෙන ආයෙ කෙඳිරි ගෑවි ගෑවි ඇඳ ළඟට එනවා ඒ ඇවිත්ලා ඇඳේ වැතිරෙනකොට ආයෙත් මුත්‍රා පිට කරන්න හිතෙනවා ඒ පැය භාගින් භාගිට එන වේදනාව තිබිලා ඊට පස්සේ පැය කාලෙන් කාලට වේදනාවක් ඉඳ ගන්නවා ආන්ගේ වේදනාව එනකොට කෑම බීම දෙන එක අම්මගේ නවත්තනවා ස්වාභාවික දරු ප්‍රසූතියකදී ඒකට හේතුවක් තියෙනවා දරුවෙක් බිහි වෙනකොට 100%ක් තීරණය කරන්න බෑ ඒ දරුව හරියටම බිහි වෙයි කියලා සමහර වේලාවට දරුව හරියට හැරුණේ නැත්තම් ඒ දරුව ස්වාභාවිකව බිහි වෙනකොට බිහි වෙන්නේ නැතුව හිර වෙනවා ඒ හිර වෙන වෙලාවට අම්මට මහා වේදනාවක් දැනෙනවා මේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේම උඩුබැලිය අතට ඉන්න දරුව එක පාරට මෙහිම පහලට බිහි වෙන්න කිට්ටුව හැරෙනකොට හරියට විශාල ගල් පර්වතයකින් මෙහෙම කකුල් දෙක අල්ලලා අතාරිනකොට පල්ලෙහාට වැටෙන වේදනාව කුස ඇතුලේ ඉන්න දරුවට දැනෙන්නේ කියලා මේ ලෝකේ කිසිම කෙනෙකුට සිහියෙන් මව් කුසේ ඉන්න බෑ මේ ලෝකේ සිහියෙන් මව් කුසට ඉන්න පුළුවන් මව් කුසෙන් සිහියෙන් පිට වෙන්න පුළුවන් බෝධිසත්ව කෙනෙකුට විතරයි ඒ කුසේ අත්දැකීම ලැබෙනවා අපි කාටවත් කුසේ අත්දැකීම නැහැ එතකොට මෙන්න මේ ආකාරයට හැරෙන දරුවා හරි ආකාරව හැරුනේ නැතුව ගියොත් ඒ දරුවගේ ශරීරයේ කොටසක් හිර වුණොත් මෙලවට බිහි වෙන්නේ නැහැ ඒ ව්‍යාගේ වෙලාවට අම්මගේ ශරීරයේ උදරයේ යටිපැත්ත කපනවා ඒ හිරවැටෙන ඉන්ජෙක්ෂන් විදලා නෙමෙයි ඒ කරලා දරුව පිටතට ඇරගෙන මැහුම් දානවා හරි අමාරුයි එක්තරා අම්මා කෙනෙක් අවුරුදු 26යි පළවෙනි දරුව බිහි කරන්න රෝහලට ගියා ඒ අම්මට ගොඩක් අමාරු වුණා සාමාන්‍ය ප්‍රසූතියක් තිබුණේ පාන්දර අම්මා ගත්ත ප්‍රසූතාගාරයට කලින් දවසේ රෑ තාත්තයාගේ මහත්තයා අවුරුදු 31යි වයස දෙන්න හරි ආදරෙන් හිටියේ මම බෝධි පූජාව තියන්න යනවා හෙට උදේම ඔයා බලන් ඉන්නම් කියලා මේ කට්ටිය ගියා බෝධි පූජාව තියන්න අම්මලට පයින් යන්න කියලා මෙයා බයික් එකේ ගියා ලොරියක් ආවා ඒක බයික් එක වැදුනා ලයිට් කණුවක ගිහින් වැදුනේ ඔළුව මැරිලා වැටුනි පවදා අවුරුදු 26 අම්මගේ පළවෙනි දරුවා බිහි කරන්න ප්‍රසූතාගාරයට ගන්නවා දරුවා බිහි වෙන්නේ නැහැ අම්මට ගොඩක් අමාරු වෙනවා අන්තිමේදී අම්මගේ ශරීරයේ උදරයේ යටිපැත්ත කපනවා ඒ කපලා දරුවා පිටතට ගන්නකොට පෙකණිවැල බෙල්ලේ තිලා දරුවා මැරිලා පිරිමි ළමේ මේ අම්මගේ හීන ගොඩාක් තියෙන්න ඇති මෙයා කෑ ගහන්න බෑ මොකද මේ තුවාල නිසා එයා කියනවා අනේ මට අයියා ඉල්ලපු කෙනා දෙන්න බැරි වුණා කියලා ඊට පස්සේ කෝ කියලා අපුවා කියනවා සර්පේක් කාලා රෝහලේ ඉන්න කියලා
මෙයා කියනවා අනේ මං මේ ට්‍රොලිය පිටින් එතෙන්ට එක්කල යන්න මට කියන්න ඕනේ කකුල් දෙක අල්ලලා ඉල්ලපු දේ දෙන්න බැරි වුණා කියලා. ඊට පස්සේ මෙයාට මේ තුවාල වලට මැහුම් දාලා හදලා සේරම කරලා දැන් දරුව නැති දුක කියන්නේ උරයිස්සේ ඔළුව තියාගෙන අඬන්න මහත්යත් නැහැ. ඊළඟ දේ තමයි කෑ ගහලා අඬන්න බෑ තුවාලයා. මේ අම්මා මේ දරුවගේ මහත්යගේ තුන් මාසෙ බණට මට යන්න ලැබුණා. මට ගිහින් බණ කියා ගන්න බෑ මේ අම්මගේ ස්වභාවය දැක්කහම ඇස් දෙකට මට කඳුළු වෙන එක නවත්ත ගන්න බෑ. පින්වතුනි අපි අම්මලගේ හිත රිද්දනකොට බැරි වෙලා හරි අම්මා කියලා තියනවද පුතේ උඹ ඉපදෙන දවසේ මගේ ඇඟ ගොඩක් කපලා උඹ ගත්තේ කියලා නේ. අර කියන සේර මහගන අම්මා කඳුළු පියනවා රෙදි පොටෙන් ඇස් දෙකේ එන ඒ උනාට අපට ඒක කියන්නේ නැහැ. ඒ ආකාරයට දරුවෙක් බිහි කරන්නට ඕන නිසා තමයි පැය කාලෙන් කාලෙට වේදනාව වෙනකොට කෑම බීම දෙන එක නවත්තන්නේ. විනාඩි 5න් 5ට වේදනාව වෙනකොට අම්මා ප්‍රසූතාගාරය ඇතුළට ගන්නවා. වාට්ටුවේ අනිත් දරුවෝ බිහි වෙන අම්මලා විඳින වේදනාව මගේ අම්මගේ කන් දෙකට ඇහෙනවා ඇස් දෙකට පේනවා. දතක් ගලවන්න ගිහිල්ලා ඇතුලේ කෙනෙකුගේ දතක් ගලවන්න කටුවෙන් විදිනකොට එයා කෑ ගහනකොට මෙහි මමත් ගෑවෙනවා. ඒ තරම් වේදනාවක් එනවා බයට. තව ස්වල්ප මොහොතකින් අර අම්මලා කෑ ගහන කෑ ගැහිල්ලෙන්ම මටත් දරුවෙක් බිහි කරන්න වෙනව නේද කියන චේතනාව තුල ඉඳගෙනයි අම්මා ප්‍රසූතාගාරය ඇතුලේ පැය 3-4ක් 4ක් ඒකට සූදානම් වෙන්නේ. ස්වාභාවිකව අම්මගේ ඇඟ ඇතුලේ කැක්කුමක් හැදෙනවා. වෛද්‍යවරයා දෙන ඖෂධ වලින් කැක්කුමක් හැදෙනවා. මේ සෑම දෙයක් තුළම ඇල් වතුර පොදක් තොලේ නැති බත්තටියක් බඩේ නැති මගේ රත්තරන් අම්මා මට ජීවිතේ දෙන්න අර ප්‍රසූතාගාරේ ඇඳ මත ඉඳගෙන කෑග ගහ ඒකට මූණ දෙනවා. බිහි වෙන්න කිට්ටු වෙනකොට මගේ රත්තරන් අම්මා මට ජීවිතේ දෙන්න විශාල වේදනාවක් විඳිනවා. මාව මෙලවට බිහි වෙන්න කලින් මගේ රත්තරන් අම්මගේ ඇඟ ඇතුලෙන් විශාල රුධිර ධාරාවක් පිට වෙනවා. මිනිහෙකුගේ ඇඟක ඇටකටු 24ක් එක මොහොතක කැඩුනොත් ආන් ඒ වෙලාවට ඇතිවෙන වේදනාව තමයි දරු පැටියෙක් බිහි කරන වෙලාවේ අම්මගේ ඇඟට ඇතිවෙන වේදනාව. ඒ ආකාරයට වේදනාව විඳලා මාව බිහි කරන අම්මගේ ශාරීරියේ තෙත් වෙලා කෑ ගහලා අඬන මම වෙවුල වෙවුලා අඬන මම අඬන හැටි අහගෙන අර අම්මගේ කැක්කුම අමතක වෙලා මූණට චූටි හිනාවක් ඇවිල්ලා දරුවා කම්මුලට ලං කරපුවම ආදරෙන් ඉඹ ගන්නවා ඇඟ හොල්ලන්න බෑ. අර දරු පැටිය ආඬා ආඬා ළඟට දුන්නාම අම්මා පියයුරා තින් අල්ලගෙන පියයුරුතුඩ කටේ තියලා අග්ගිස්ස තෙරපනකොට කිරිචුට්ටක් වැටෙනවා. ඒක කහපාටයි කහටි පාටයි. ඒකේ ඇන්ටිබයොටික් ශක්තිය තියෙනවා. ඒ ටික කටට වැටෙනකොට වෙවුල වෙවුල අඬන මං අඬනීක නවත්තෙනවා. සිසේරියන් සැක්කමකින් දරුවෙක් බිහි කරන එකත් ඒ වාගේ පින්වතුනි. කොන්දට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. කලින් දවසේ කණ්ඩේ එපා කියනවා. පවදා ඔපරේෂන් කාමරයට ගන්නවා. කොන්දට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා. හිරවැටුනට පස්සේ අම්මට දැනෙනවා අම්මගේ ශරීරයේ උදරයේ යටිපැත්තේ මස් තට්ටු 7ක් කපලා දරු පැටිය පිටතට අරගෙන ඒ සෑම එකක්ම මහනවා. හිරිගතිය ඇරෙනකොට අම්මට කැක්කුමයි. අම්මා ට්‍රොලියක දාලා වාට්ටුවට ගෙනත් දානවා. අම්මා ඇඳට දානවා. දරුවට කිරි දෙන්න අම්මට කඳ කෙලින් කරන්න බෑ. කවුරු හරි අල්ලගෙන තමයි කිරි ටික දෙන්නේ. ඒ වාගේම ඒ ආකාරයට ළඟ කවුරු හරි එදා දවසේ තියෙනවා පවහදාට යනවා අම්මා පවහදා නැගිටින්න ඕනේ. සමහර වෙලාවට ඇඟ කෙලින් කරලා නැගිටිනකොට අර තුවාල සිදුරු අතරින් රුධිරේ කැටිති කැටිති වැක්කෙරෙන්නට පුළුවන්. ඒ වේදනාව අම්මා විඳිනවා. දවස් පහක් රෝහලේ තියලා ටිකට් කපලා ගෙදර එවනවා. පැය භාගෙන් භාගෙට දරුවට කිරි දෙන්න ඕනේ. පින්වතුනි අපට සැත්කමක් කළොත් අපි කොච්චර විවේකින් ඉන්නවද?
මගේ අම්මට එක මොහොතක් විවේකයෙන් ඉන්න ලැබෙන්නේ නැහැ. ගිය අවුරුද්දේ ජූලි මාසේ 18 වෙනිදා මගේ චූටි ඔපරේෂන් එකක් කළා. ඇපෙන්ඩික්ස් ඇදලා මගේ ජීවිතේ එහෙම ඔපරේෂන් එකක් කළාමයි. එදා රෝහලට ගියාම ඒ වෛද්‍යවරයා බොහොම ගෞරවයෙන් ඒ කටයුත්ත කළා. පැය 24ක් හිරිගතිය තුවාලේ තියෙන්න තුවාලේට ඉන්ජෙක්ෂන් විද්දා. සිහිනති කරලා ඔපරේෂන් එක කළේ මා වාට්ටුවට ගෙනාවා. මම අපහසුයක් නැතුව හිටියා. හිරිගතිය ඇරෙනකොට ඇරෙනකොට තුවාලේ රිදෙන්න ගත්තා. මට වැසිකිළියට වඩින්නට ඕන වුණා. මං ඇඳෙන් බැස්සා. මං වැසිකිළියට යන්න ඇවිදගෙන යන්න යනකොට මගේ මේ සුලංගිල්ල තරම් කපපු තුවාලේ දරන්න බැරි තරම් කැක්කුමක් ඉඳ ගත්තා. මම කොමඩඩකට ළඟ කොමඩඩක ළඟට ගිහිල්ලා ඉඳ ගන්නකොට මට කිඳිරි ගෑවෙනවා. මට මතක් වුණේ ඒ වෙලාවේ මගේ අසනීපෙකට කැපුව සුලංගිල්ල තරම් චුට්ටක් කිසිම ලෙඩක් ඇඟේ නැතුව දරුවෙක් ගන්න පුළුවන් තුවාලයක් අම්මගේ හදලා ඒක මැහුවාම ඒකට ප්ලාස්ටරයක් ගහලා තියෙනකොට දෙයියනේ අම්ම කෙනෙක් ටොයිලට් එකේ ඉඳගන්නේ කොහමද? අපි කොච්චර වද වේදනා දුන්නත් අම්මා ওই කාරණිය අපට කියනවද බලන්න. දරුපටව තුන් දෙනෙක් මෙලවට බිහි කරලා තාත්තා කියන ගරුත්වය දෙනකොට ඒ අම්මා කියන ගෑනු කෙනාගේ ඇඟ තුන් පාරක් කපලා මැහුම් දාලා නේද? ඒ තුවාලේ සනීප වෙනවද බලන්න. දැනටත් මගේ මේ මැහුම් කැළල තියෙනවා. ඒ ලෙඩක් තිබුණු හන්දා. එතකොට අම්මා කෙනෙකුගේ ඇඟ කපන්නේ ලෙඩක් තිබිලා නෙමෙයි දරුවෙකුට ජීවිතය දෙන්න. ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී ඒ ජීවිතයට කිරි දීපන දී මා දෙඩි කළා අම්මා. ඒක නිසා අම්මා කෙනෙකුගේ අගය අම්මා කෙනෙකුගේ වටිනාකම හොඳට තේරුම් ගන්න. කවම කවදාක්වත් මට ජීවිතේ දෙන්න කඳුළු හෙලපු අම්මගේ මග ක්‍රියා නිසා ඇස් දෙකෙන් කඳුලක් යන්න තියන්න එපා. ඒ අම්මට ආදරේ දෙන්න ඒ තාත්තට ආදරේ දෙන්න ආදරේ හිඟා කණ්ඩ තියන්න එපා. එතකොට එයාලට ඇතිවෙන වේදනාව යම් දවසක මට බලපානවා. ගානක් හදාගෙන යනකොට එක තැනක් වැරදුනොත් අනුන්ගෙන් බලලා උත්තර දැම්මත් ගාන ආපු ක්‍රම වැරදි. ඒක නිසා ඔබට ජීවිතේ දුන්නු දෙමව්පියන්ට ඔබ ප්‍රමුඛතාවයේ දෙන්න කවදාක්වත් උපදෙස් දෙන්න යන්නේපා දෙමව්පියන්ට අවවාද කරන්න යන්නේපා දෙමව්පියන්ට එයාලගේ ළඟට ගිහිල්ලා සෙනෙහසින් ආදරෙන් දරුවෙක් වාගේ ඉන්න දවස ගානේ කතා කරන්න දවස ගානේ කතා කරන්න මං විදුහල්පති කෙනෙක් අවුරුදු 41ක් වයස මං මහාන වෙලා අවුරුදු 27ක් මගේ අම්මගේ වයස අවුරුදු 67යි මගේ අම්මා ඕලෙවල් ලියලා පාස් වෙලා නැහැ මගේ අම්මට දරුවෝ 5 දෙනෙක් ඉන්නවා මම ඉගෙනගෙන තියෙනවා මම බණ කියනවා මම විදුහල්පති කෙනෙක් නමුත් මගේ අම්මගේ ළඟට යන්නේ චූටි හාමුදුරු කෙනෙක් විදියට මං මහාන වුණු දවසේ අවුරුදු 14 දි රැ නිදා ගන්න ඇඳට ගියාම මේ හිස බාලා තියෙන ඔළුව කොට පැටලෙනකොට සිවුරෙන් ඔළුව වහගෙන පොරෝ ගන්න හදනකොට ඒක පැටලෙනකොට මට එක පාරට හිතට ආවා මගේ අම්මා ආයේ කවදාක්වත් මට පුතේ කියන්නේ නැණි කියලා. ඒ වෙලේ මට ගොඩාක් අයියෙන් ඇඬුණා එළියට ඇහි කියලා මං කොට්ටේ හපාගත්තා. ඒ මොහොත ඒ අවස්ථාව මගේ ජීවිතේ මට ගොඩාක් තදින් දැනුණා. එදා තමයි මගේ අම්මා මං කියවන්න ගත්තේ. ඒ කියවන්න ගන්නකොට අම්මා ගැන දැනෙච්ච දේ තමයි මං ඔබට මේ කියලා දුන්නේ. ඒ සාහිත්‍යයක් නෙමෙයි මගේ හදවතට අම්මා ගැන දැනෙච්ච දේ. අවුරුදු 41 හාමුදුරු කෙනෙක් උපසම්පදාවෙන් අවුරුදු 22 හාමුදුරු කෙනෙක් උපාධි කීපයක් තියෙන හාමුදුරු කෙනෙක් විදුහල්පති හාමුදුරු කෙනෙක් විදියට මගේ අම්මගේ ළඟටම යන්නේ නෑ. මං ගෙදරට වැඩම කළාම මගේ අම්මා බත්තු යලා මගේ අම්මා දානෙක බෙදලා මට දීලා අම්මත් පැත්තකින් ඉඳ ගන්නවා බත් එක බෙදාගෙන. මං අත දික් කරලා අම්මගෙන් බත් කටක් ඉල්ලගෙන සෑම දාම බත් කටක් කනවා ගෙදර වැඩියොත්. ඒක ඉල්ලගෙන කනකොට අම්මා හරි ආසාවෙන් දෙන්නේ පුදුම ගෞරවයකින් දෙන්නේ. මට පුළුවන් මගේ අම්මට සස්ටජන්, නෙස්ටමෝල්, මාමයිට්, ට්‍රවල්, බෙඩ්ෂීට් කවරයක් ගෙනියන්න. අම්මට පෝෂ්‍ය දෙන ගොඩාක් ಜಾති ගෙනියන්න පුළුවන්.
ගෙනිහිල්ලා මේසෙ උඩින් කවර තියන්න පුළුවන්. හැබැයි 얘 දෙනවට වඩා අම්මගේ ඉස්සරහට ගිහිල්ලා අත දික් කරලා බක්කටක් ඉල්ලලා කනකොට මේ බඩු කවරට නොලැබෙන සෙනෙහසක් අම්මට දෙනෙනවා. අම්මගේ ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා ඒකට. ඒ කඳුළු වැටෙන්නේ සතුටට මිසක් දුකට නෙමෙයි. චූටි කාලෙ මං වඩා ගත්තා. චූටි කාලෙ මං තුරුල් කරගත්තා. චූටි කාලෙ මාව හුරතල් කළා. දැන් මට වයස අවුරුදු 41ක්. මට අද පුළුවන් නම් මං අම්මා ගොඩක් ඔළුව තියාගෙන මගේ ඔළුව අත ගන්න කියනවා අම්මට. නමුත් සිවුර හඳ කරන්න බෑ. ඔබ පුළුවන් නම් කරලා බලන්න. අම්මගේ ළඟට ගිහිල්ලා අම්මා කකා ඉන්නකොට බත්කටක් ඉල්ලගෙන කාලා කියන්න පුදුම රහක් තියෙන්නේ අම්මේ කියලා. ඒ වහරි ආඩම්බරෙන් කියයි. තාත්තගේ ළඟට ගිහිල්ලා තාත්තට ආදරෙන් කතා කරන්න. ඔබේ ජීවිතේ වටිනා දෙයක් කරනකොට දුරකතනින් කතා කරන්න රටේ ඉන්න අම්මට. ඔය පින්නතුන්ට කරදරයක් වෙනකොට දෙයනේ පන්සලට ගිහිල්ලා කොච්චර බෝධි පූජා තියනවද? ඒ කාලේ ලියුම් යන්නේ ලියමනක් නැ කියනකොට අපි ළඟට ඇවි කියන්නේ. ඒක නිසා සෙත් කවි කියවනවා. ඒ වාගේ කරන සෙනෙහසක් තියෙන අම්මා කෙනෙකුට දවසකට දෙපාර තුන් පාර කතා කළත් කමක් නැහැ. එහෙම කරනකොට යාලට ලොකු ආදරයක් ලොකු සෙනෙහසක් දෙනෙනවා. එතන තමයි අපේ ගමන් මග සාර්ථක වෙන තැන. තාත්තට ආදරේ කරන්න, අම්මට ආදරේ කරන්න, උපදෙස් දෙන්න යන්න එපා, අවවාද කරන්න යන්න එපා. යාලගෙන් අහලා බෙහෙජ්ජනින් දෙන්න. යාලගෙන් අහලා වැඩ කරන්න ගන්න. කවදාක්වත් තානියක් වෙන්නේ නැ පින්වතුනි. ඒක නිසා අපි කොච්චර කඳ බඩල කෝණ අපේ අම්මට තාත්තට අපි චූටි දරුවෙක් විතරයි. මරණ තුරු ඒ සෙනෙහසමට දෙන්න පුළුවන් නම් මගේ අම්මා තාත්තා හරි ආඩම්බරෙන් අවසාන හුස්ම පොදෙහිලයි. එදාට පෙට්ටිය ළඟට ගිහිල්ලා බෙරියන් දීලා අඬන්න ඕනේ නැ ඇයි අම්මේ අපි දාලා ගියේ කියලා. සතුට වෙන්න පුළුවන් මම්මගේ අම්මා කවදාක්වත් දුකින් තිබ්බේ නැ කියලා. ආන් ඒ ඔබේ අම්මට ඔබ දෙන දේ ඔබේ දරුවන්ගෙන් ඔබට හම්බ වෙයි. ඒක නිසා ඒ සෙනෙහස ඒ ආදරය ඒ ගෞරවය අම්මට ඔබෙන් ලැබුණොත් එතන ලැබෙන ඒ ගරුත්වය ඔබට මහා ආශිර්වාදයක් වෙයි. අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලේ දැඩිමුණ්ඩ දෙවියන්ට වඩා ආශිර්වාදයක් වෙයි. කතරගම රෝණු දේවාලේ කතරගම දෙවියන්ට වඩා ආශිර්වාදයක් වෙයි. ඔබ ලංකාවට ගිහිල්ලා වටේ ඇවිදින්න යනකොට ඒ අම්මා කියන කෙනා ඉස්සරහ සීට් එකේ තියාගන්න. තාත්තා කියන කෙනා තියාගන්න. එයාලට ප්‍රමුඛතාවය දීලා වටේ ඇවිදින්න යන්න. කතරගම දේවාලයට දෙන පූජාවට්ටිය පළතුරු ගෙඩිය කපන්ඩ පිරිසියකට දාන්න ඒකට ලුණු කුඩු ටිකක් කියලා අම්මගේ අතට දීලා කියන්න මේක කන්න කියලා. කතරගම දෙවියොත් ඔබව ආරක්ෂා කරයි ඒ අම්මට සලකන හන්දා. ඒක නිසා දෙමව්පිය අපට මහ ගොඩක් නෑ. සුපර් මාකට් එකකින් මවුසෙනියස ගණ්ඩ නෑ. සල්ලි වලට ඉන්නේ එක මේක අම්මයි. ඒ අම්මා කියන ගෑනු කෙනා තමයි මම කියන කෙනාට ජීවිතේ දීලා තියෙන්නේ. ආන් ඒක විතරක් අමතක කරන්න එපා. ඒක නිසා ඒකට දක්වන ආදරය ඒකට දක්වන ගරුත්වය කලයුතු විදිය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මාතා පිතු උපට්ඨානං කියලා. මොන කරදරයක් වුණත් අපිත් එක්කලා ළඟින් ඉන්නවා. බලන්නකො අඟුලිමාල මිනි මරමර කැලේ යනකොට මිනිස්සු සීරම බයිනෝ. රජතුමා හොයන්න යනවා. හොයන්න යනකොට අඟුලිමාලගේ අම්මා දැනගෙන හරි වයසයි මේ ආච්චි. මේ වයෝ වෘද මන්තානි බැමිනි කියන ගෑනු කෙනා මෞසෙනියස කියන එක කකිය කකිය දැනෙන්න ගත්තා. පිරිමි කෙනෙක් නැතුව එලියට බහින්ද බෑ ඉන්දියාවේ ගෑනු කෙනෙකුට. මෙයා රෙදිපොට අරන් කටේ කරේ දාගෙන හැරමිටි අරගෙන පාරට බහැලා අර මිනිස්සු මරණ මිනිස්සය ළඟට යනවා. යනකොට මිනිස්සු කියනවා යන්න එපා. ඔය අඟුලිමාල කියලා මිනි මරුවෙක් ඉන්නවා මරණවා කියලා. එහෙම කියද්දි මේ අම්මා කැලේට යන්නේ Tamange පුතාට තිබුණු ආදරේ නිසා. ඒ ගිහිල්ලා කෑ ගහලා කතා කරනවා Tamange පුතාට. පුතේ අහිංසක මගේ ළඟට වරෙන් කියලා. එදා ඒ අම්මා මෙහෙම හිතන්ඩ ඇති. නුඹ යයි මහා රට වන්නසන
වසංගති කීවත් කමක් නෑ මාවෙත වරින් පුති මට බැහැඉන්න තරුපෙම තද කරං හිතේ මම නුඹ සොයා එමි මගේ රත් තරං පුති එදා අම්මා මෙහෙම කීකේ හොයන්න ඇති රාජු සේබලුන් යොදවනවා නුඹව සොයා උන්නෙනවා අද එට නුඹ අහු ඔහොම කිය කියා යනකොට තමයි බුදුහාමුදුරුව වැඩි. ඊට පස්සේ අඟුලිමාල හැරුණේ ඒ පැත්තට. බුදුහාමුදුරුවන්ගෙන් බණ අහපු අඟුලිමාලට හිතේ පැහැදීමක් ඇති වුණා. බුදුහාමුදුරුවන්ට අඟුලිමාල කියන මේ තක්සිලා කියන විශ්වවිද්‍යාලේ දක්ෂම ශිෂ්‍යයා ෆස්ට් ක්ලාස් එකක් තියෙන ශිෂ්‍යයා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා දුකට සැපට ළඟින් දෙමාපියන්සේ ඔබද සම්මිද අම්මාමෑණි බුදුන් වහන්සේ ඔය ආකාරයට අහනවා බුදුහාමුදුරුවෝ බණ දේශනා කරනවා අඟුලිමාල මහණ වෙනවා එදා පැවිදි ජීවි දිවියට ඇතුළත් වෙන අඟුලිමාල හාමුදුරුව භාවනා වඩලා රහත් ඵලයට පත් වෙනවා රහත් ඵලයට පත් වුණු අඟුලිමාල හාමුදුරුවන්ගේ සංසාර ගමන එතනින් නවතිනවා අම්මගේ සෙනෙහස කියන එක මහ පුදුම දෙයක් ඔය පින්නතුන් දුකක් වෙලා කතා කරලා බලන්න එහේ ඉඳන් අඬන හැටි ස්කයිප් එකෙන් බලන්න මං ඊයේ දානෙකට වැඩම කළා අම්මෙක් තාත්තෙක් මැදසාලේ ස්කයිප් එකෙන් මෙහෙ දාණෙ දෙනවා දරුවා දාණෙ දෙන හැටි බලාගෙන ඉන්නවා. නමුත් අපි දෙමව්පියන් ගෙහිම ಜಾති බලන්න වෙලාවක් තියනවද? නැහැ. ඒක නිසා දෙමව්පියෝ ඔබේ දෙමව්පියන් බවට පත් කරගන්න, එයාලට ආදරේ දෙන්න, එයාලට සෙනෙහස දෙන්න. ඒ සෙනෙහස ඔබට ලොකු ආශිර්වාදයක් වෙයි. මාතා පිතූ පට්ටානං බිරිඳට ගොඩක් ආදරේ කරන්ඩ එයා සීරම දාලා එන්නේ ජීවිතයක් ගෙනියන්න එයාගේ හිතට දුකක් දෙන දෙයක් කරන්න එපා තාත්තා කියන ගෞරවයක් ඔබට හම්බ වෙන්නේ ඒ බිරිඳ කියන ගෑනු කෙනා දරණ කැපකිරීම හන්දා දරුව ලොකු මිනිස්සු නෙමෙයි හොඳ මිනිස්සු කරන්න උත්සාහ කරන්න දරුවන්ගේ හදවත සංවේදී හදවත් බවට පත් කරන්න අපේ අම්මා තාත්තා මම කියලා හොඳ පුතෙක් හැදුව නිසා තමයි අද අවුරුදු 41ක මේ වාගේ බණක් කියන තැනට මං පත් වුනේ ආන් හිම දරුවෙක් හදන්න ලොකු මිනිහෙක් කියන කෙනාට හෘදේ වස්තුව කියන එක නැති වෙන්න පුළුවන් සංවේදී බව කියන එක නැති වෙන්න පුළුවන් හොඳ මිනිහෙකුට හදවතට ලොකු සංවේදී බවක් දෙනෙනවා ඒ සංවේදී බවින දරුවෙක් හදන්න ඒ වාගේම අනාකුලාච කම්මන්තා තමන් හොඳට නිවැරදි වෙන්න උත්සාහ කරන්න. තමන් නිවැරදි වෙනවා කියන්නේ පන්සිල් පද පහ රකින්නවා කියන එක. මේ තොල් දෙක ළඟට සිගරට් ෆිල්ටරයක් ලං කරන්න එපා. තමන් ඍජු වෙන්න, සූජු මනාව ඍජු වෙන්න. අරක්කු බින්දුවක් ලං කරගන්න එපා. තමන් ශක්තියක් ඇති කරගන්න මං කවදාක්වත් මේ දේ කරන්නේ නැහැ කියලා. ඒ වාගේම ඔබ කැමති නැහැ ඔබේ දුවේ කවුරු හරි කෙනෙක් විනෝදට යාළු කරගන්නවට. ඔබ කැමති නැ ඔබේ අක්කා නංගි කවුරු හරි කෙනෙක් විනෝදට යාළු කරගන්නවට ඔබ කැමති නැ ඔබේ බිරිඳ තවත් කෙනෙක් හිතවත් කරගන්නවට
ඔබ කැමති නැ ඔබේ සැමියා තවත් කාන්තාවක් එක්කලා ලං වෙනවට සෑම කෙනෙක් මේකට කැමති නැ ඒක නිසා මම කැමති නැ මගේ අම්මා තව පිරිමි කෙනෙක් එක්කලා සම්බන්ධයි කියලා හිතන්නවත් එහෙම හිතුණු දවසට මට අම්මා ගැන මොනවා හිතෙයිද කියලා කියන්න බෑ මං අද දවස තුල හිතන්නේ ලෝක සීරම ගෑනු වැරදි වෙන්න පුළුවන් ඒ වුණාට මගේ අම්මා කියන ගෑනු කෙනා හරි හොඳයි කියලා හැබැයි අම්ම හොතක හිතනත් මගේ අම්මා කියන ගෑනු කෙනත් එහෙමයි කියලා එදාට මට හිතා ගන්න බෑ ජීවිතේ මොන අතට කැරකෙයිද කියලා ඒක නිසා මාස 3ක චූටි දරුවෙකුට ගෑනු අය 500ක් මැද්දේ තමන්ගේ අම්මා අඳුන ගන්න පුළුවන් සුවඳක් තියෙනවා ඒක හදවතත් එක්කලා යන ගනු දෙනවා ඒක නිසා දරුවන්ට බොහෝ දෑ දැනෙනවා ඒක නිසා ඔබ මෙතනින් ගොඩාක් නිවැරදි වෙන්න අනාකුලාච කම්මන්තා කියන්නේ එකයි ඒතං මංගල මුත්තමන් ඒක මංගල කාරණයක් බලන්න ලස්සන ගයක් හැදෙනවා අම්මා තාත්තා සතුටින් ඉන්නවා බිරිඳයි දරුවෝයි සතුටින් ඉන්නවා සැමියා විදියට මං ගොඩක් සතුටින් ඉන්නවා ඒක ලස්සන ගෙදර ඒ ගෙදර ඇතුලේ තියෙනවා පොඩි දුවගේ සිනාහඬ පොඩි පුතුගේ කතා පෙළ පිය බිරිඳගේ සෙනෙහවිල සුනිල් ආර්යරත්න මහාචාර්යතුමන් ලියන පදවැල සෝමතිලක ජයමහා මහත්තයා එම තමයි කියන්නේ ඒක නිසාවට ආදරේ කියන එක පිරීලා තියෙන ගෙදරක ජීවිතේ විඳවන්න ඕනේ නෑ ආස්වාදේ කරමින් ජීවත් වෙන්න පුළුවන් ඒ නිවුණු ගෙදරක් නිවුණු ගෙදර ඉන්න මිනිහෙක් ජයසිරිමා බෝධිය ළඟට ගිහින් භාවනා කරන්න හදනකොට එයාට හොඳට භාවනා කරන්න පුළුවන් මොකද ගෙදර නිවිලා තියෙන නිසා ඉතින් එතකොට නිර්වාණගාමි මාර්ගයට යන පාරෙහිම තමයි එන්නේ හොඳයි පින්වතුනි මම ඊට වඩා කාලෙ ගන්නෙ නෑ වෙලාව 9:20යි 9ට ඉවර කරන්න තිබුණු එකක් මෙච්චර වෙලා ගියාට මං ගැන මුකුත් හිතන්න තේපා ඉතින් ධර්මදේශනාව මං නිමා කරනවා අපට ජීවිතේ හම්බ වුනේ අපි නොදන්න මොහොතක අපට ජීවිතේ අරගෙන යන්න වෙන්නේ නොදන්න මොහොතක මැරෙනකල් මේ ගත කරන ජීවිතය බාලයෙක් විදියටත් පඬිතෙක් විදියටත් ගත කරන්නට පුළුවන් ඒක නිසා සෑම මොහොතකම තමන්ගේ ජීවිතේ හොඳ කරගෙන තමනුත් hina වෙලා අනිත් අයටත් hinaව තෑගි කරලා ජීවත් වෙන්න උත්සාහ කරන්න ඒ ගමන් මාර්ගය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔබ තුලින් වැඩෙයි එහෙමනම් මේ වෙලාවේ අසන ලද උතුම් ධර්මදේශනාව අප සෑම දිනාටම ශක්තියක් වේවා අපේ හිත ඇතුලේ තියෙන අයහපත් සිතුවිලි නරක සිතුවිලි පහත් සිතුවිලි නීච සිතුවිලි අකුසල් සිතුවිලි පව් සිතුවිලි දුරු වේවා දුර කරගන්න ශක්තිය ලැබේවා යහපත් සිතුවිලි කරුණාවන්ත සිතුවිලි මෛත්‍රී සාගත සිතුවිලි ගුණවන්ත සිතුවිලි හිත ඇතුලේ පෙර කරගන්න ශක්තිය ලැබේවා කුසලයට නැමෙන්නත් අකුසලයෙන් දුරු වෙන්නත් ශක්තිය ලැබේවා අප සෑම දිනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්නට නුවණ ලැබේවා කියලා සාදු කියන්නේ. හොඳයි කවුරු සාදු නාදයක් පවත්වන්නකෝ. සදහවත් පින්වතුනි සෑම දිනම හොඳට බණ ඇහුවා. චූටි දරුවන් පවා වැඩිහිටි පිරිමි සෑම දිනම ඉතාම හොඳින් බණ ඇහුවා. බණ ඇසීම තුළින් අපි විශාල පිනක් රැස් කරගත්තා. ඒ වාගේම අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරන්නේ සම්බුද්ධ පූජාවට හා ධර්ම දේශනාවට කාන්ති මල්ලිකා ආරච්චි මහත්මියත් කමනී මංගලිකා මහත්මිය ඇතුළු විහාරස්ථ දායක පින්වතුන් විසින් දන්සැලේ දායකත්වයේ උසනු ලබන්නේ විහාරස්ථ කල්යාණ මිතුරු මිතුරියන් පිරිස විසින් කාන්ති මල්ලිකා ආරච්චි මහත්මියගේ මිය පරලොව යන්නට යෙදුණු පියතුමා වෙන ලෙයාරිස් මල්ලිකා ආරච්චි පියතුමාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම එල් අමරතුංග මෑණියන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සුවපත් භාවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කාන්ති මහත්මියගේ ඒවාගේ මිය පරලව යන්නට යෙදුණු නන්දසේන සොහොයුරාට පින් අනුමෝදන් කරනවා මිය පරලව යන්නට යෙදුණු සියලු ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කරනවා කාන්ති මහත්මියගේ පවුල සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා
මාස දෙකකට එහා පැත්තේදී මිය පරලව ගිය ලලිත් ප්‍රේමරත්න සොහොයුරාට පින් ප්‍රාර්ථනා කරනවා හරසනී කුමාරී සහෝදරිය විසින්. ඒ වාගේම පන්සලේ සියලු දෙනාටම යහපත ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. කමනි මහත්මියගේ දුවා දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද කරනවා. මිය පරලව ගිය සියලු දෙනාට පුණ්‍ය ආනුමෝදනා කරනවා. දැනට දැඩි සත්කාරව දැඩි ප්‍රතිකාර ලබන අසාධ්‍ය තත්වයෙන් පසුවන ආරේ සෝමලතා මෑණියන්ට ආශිර්වාද කරනවා ඉක්මන් සුවය ලැබේවා කියලා. දිනෝසා සමන්ති දසනායක දුවට ආශිර්වාද කරනවා. මේත දින කිහිපයකට පෙර මිය පරලව ගිය තමන්ගේ දයාබර සොහයුරාට ප්‍රේමසිරි මිය පරලව යන්නට යෙදුණු ප්‍රේමසිරි ලොකු ලියනගේ මහතාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. මාර්තු මාසේ 16 වෙනි දිනේට උපන් දිනයේ දෙන උදිතා නිරෝෂණී දුවට ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම සතිය සල්ලේ කර්මයකට භාජනය වන කැරල් ඈන් ලෝගන් මහත්මියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මීට දින කිහිපයකට පෙර මිය ගිය සරණලතා මහත්මියගේ පුතණුවන් වන කාංචන තරුණ පුතාට පුණ්‍ය ආනුමෝදනා කරනවා. මේ අරමුණු මුල් කරගෙන අද දායකත්වයේ දරන්නේ. ඉතින් මේ වෙලාවේදී මේ අවස්ථාවට සහභාගී වෙන දායකත්වයේ දරන සියලුම දෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ට ඒ වාගේම මේ වෙනුවෙන් සහයෝගය ලබා දෙන සියලු දෙනාගේ නමින් මිය ගිය ඥාතීන්ට මේ ලබාගත් පින් අපි අනුමෝදන් කරමු. ඒ අය සුගතිගාමීව නිවන් අවබෝධ කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම දෙවියන්ට මේ පින් අපි අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදය අපට ලැබේවා. අපේ ඥාතීන්ට හිතවතුන්ට ලැබේවා. ඒ වාගේම මේ සියලු දෙනාටම සියලු කටයුතු හොඳින් කරගන්නට සියලු දෙවියන්ගේ ආරක්ෂා සම්පත්තිය සැලසේවා. දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. දෙවියෝත් නිවන් අවබෝධ කරගනිත්වා කියලා සාදු නාදයෙන් පින් අනුමෝදන් කරන්න. ඒ වාගේම අවසාන වශයෙන් කල්පනා කරගන්නට ඕනේ, මම පැවිදි ජීවිතයට ඇතුළත් කරලා මේ පාරේ යන්න කියලා දුන්නු මගේ ගුරු දේවයානන් වහන්සේටත් දෙමව්පියන්ටත්, ඒ වාගේම අද දවසේ දායකත්වයේ ගත්තේ සියලු පින්වතුන්ටත්, මෙහි සභාපතිතුමන් ඇතුළු මේ කමිටුවේ ලේකම්තුමන්ලා භාණ්ඩාගාරිකතුමන්ලා ඇතුළු අනුශාසක පිරිස් ඇතුළුවේ සියලු නිලධාරි මණ්ඩලයටත්, ඒ වාගේම අද දවසේ දන්සැල දෙන මේ ස්ථානයේ පිරිසිදු කරන මල්ලාසන පිරිසිදු කරන ඒ සෑම දෙයක්ම හැඟීමෙන් සිද්ධකරණේ පින්වතුන්ටත්, ඒ වාගේම ධර්මයේ ශ්‍රවණය කරන්නට පැමිණිලා මෙපමණ වේලාවක් ඉතාම සතුටින් බණ ඇසුව සියලු දෙනාටත්, ඒ වාගේම තානාපතිතුමන් ඇතුළු තානාපති කාර්යාලේ කාර්ය මණ්ඩලයටත්, ඒ වාගේම අප සෑම දෙනාටමත් මේ සඳහා ආරාධනා කරන්නට යෙදුණු සෝමපාල මහත්මියටත්, ඒ වාගේම මේ දින කීපයටම වැඩ ඉදීම සඳහා ආවාස පූජා කරන්නට යෙදුණු ඒ චමින්ද මහත්මයාටත්, ඒ වාගේම එහෙම වැඩම කරවලා දන් පූජා කළ ඒ සියලු පින්වතුන්ටත්, අපේ දෙමව්පියන්ටත්, අපේ ගුරුවරුන්ටත්, අපටත් මේ පින් හේතු වේවා. කරදර කම්කටොළු දුරු වේවා. සනසී මුදා වේවා. අප සෑම දිනාටම නිවන් අවබෝධ වේවා කියලා සාදු කියන්නේ. මං අම්මට වඳින්නම්, තාත්තට වඳින්නම්. ඔබත් ඉතින් අම්මට තාත්තට වැඳගෙන මම මේ කවියක් කියලා ඉවරනකොට සාදු කියන්නේ. උදට අම්ම සිහිපත් කරගන්න. සංසාරේ අඳුරුලිනි මිනි පහනයි අම්මා, වියලුණු නිරුදක කතරේ වාසීන වැස්ස අම්මා, දාරුසෙනෙහස රාජමැදුරේ මිනි කිරුලයි අම්මා.
जातित्वासनावान्य आदर मागे अम्मा हिते साविय वेर गन्वा दाहादिय वलतिया गाते साविय रान कावनु गिनेत दुनु पिया दारुअंगे सिन्हे में दिन सातुट विंदीन पिया चातित वासनावान्य आदर मागे पिया देवी अंट पिंदेमो आकाशट्टाच बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु शासनं आकाशट्टाच बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु देशनं आकाशट्टाच बुम्मट्टा देवानागा महिद्दिका पुञ्ञन्तं अनुमोदित्वा चिरं रक्खन्तु मं परंति सियलूम पिन्वतुंट तुनुरुवन सरण लभीवा